යාළුවෝ අහනවා එකම නොකියා ස්මාර්ට් ෆෝන් එක දිගටම පාවිච්චි කරන්නේ කොහොමද කියලා. ගත්තු දවස වගේම ස්පීඩ්, බැටරි බහින්නත් හරි මඩුවේ. හැම මාසෙකම Google අප්ඩේට්ස් එන නිසා නොකියා කියන්නේ හැමදාමත් අලුත් වෙන ෆෝන් එක. ඒකයි මම බය නැතුව නොකියා Android ස්මාර්ට් ෆෝන් එකම රෙකමන්ඩ් කරන්නේ. සමදා අලුත් වෙන නොකියා. සංකුණ සීමාවෙන් එහා දේශපාලනය. අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. තීන්දු තිරණ නොමැතිව විවිධ කාරණා සමග වටේම දේශපාලනය අවිනිශ්චිත තැනක තියෙනකොට අපි සූදානම් වෙනවා ඒ දේශපාලනීය සීමාවෙන් එහා සාකච්ඡා කරන්නට. මේ සලකුණ දේශපාලන සංවාදය. අදත් මගේ සගෙන් දෙදෙනා මිතුරන් දෙදෙනා සූදානම්ින් අපි හඳුනා ගනිමු. ප්‍රථමයෙන් වංගනද සිල්වා. වංගන, අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. අයිබෝවන් සුදේව. ඊළඟට හඳුනාගන්නේ පානුක රාජපක්ෂ. පානුක සුබ සන්ධ්‍යාවක්. සුබ සන්ධ්‍යාවක් සුදේව. අප තිදෙනා සමග අද සලකුණෙහි දේශපාලන සලකුණ කවුරුන්ද? ආරාධනා කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පරිවර්තන මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාට මන්ත්‍රීතුමනි අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. රට තුලත් බොහොම දේශපාලන ව්‍යාකූල තත්ත්වයක් තිබෙනවා. ඔබ ඒ පිළිගන්නවද? ඔව්, හැම වෙලෙම මේ කාලවකවාන බොහොම අවිනිශ්චිත සංකීර්ණ දේශපාලන වටපිටාවක් තියෙනවා. ඒ දේශපාලන වටපිටාව තුළ ඔබ සහ ඔබේ පක්ෂය නිසි මගක් නිසි තීන්දුවක් නැතුව අතරමං වෙච්ච තැනකද නැවතිලා ඉන්නේ? නෑ, ඒක එක්කෙනා විග්‍රහ කරන හැටි. පක්ෂය හසුරවන, පක්ෂය රටවට අරන් යන, පක්ෂ මූලස්ථානයට සහ පක්ෂයේ පාක්ෂිකට නායකත්ව දෙන අපි දන්නවා අපි කොහෙද යන්නේ කියලා. ඒ නිසා එක එක අයට එක එක විදිහට අපි විග්‍රහ කරන්න පුළුවන්. හැබැයි නිසි කලට නිසි වෙලාවට නිවැරදි තීන්දුව ගන්න අපි බය වෙන්නේ නැහැ. ඒ නිසා ඒ ගැන කිසි සැකයක් තියාගන්න උවමනා නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපේ ආදරණීය පාක්ෂිකයෝ, ඒ වගේම රාජ්‍යසභා මන්ත්‍රීවරු, අපේක්ෂකයෝ, සංවිධායකවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කෙලින් පක්ෂයත් එක්ක ඉන්න කට්ටිය මං හිතන්නේ කලබල වෙයි කියලා. අපි හරි වෙලාවට පක්ෂයට අසාධාරණයක් නොවෙන්න, රටට අසාධාරණයක් නොවෙන්න නිවැරදි තීන්දුවක් ගන්න. මම විශ්වාස කරනවා අපි අද විවෘතව කතා කරයි කියලා. විවෘතව කතා කරමු. මම සාමාන්‍ය විවෘතව කතා කරන එක ගැන පාක්ෂිකයා ඉලක්ක කරගත යුතුයි ඔබ මහලේකම්වරයා හැටියට එය පිළිගන්නවා අප. නමුත් මම ඔබෙන් අහන්නේ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මතවාදී පිළිවතු. මේ මොහොත වන විට පාර්ශ්ව දෙකක යම් යම් සාධනීය ලක්ෂණ මතුවීම පතු. නමුත් එක්සත් ජාතික පක්ෂය ඇතුලේ සාධනීයම කියන්නත් බෑ. පොදුජන පෙරමුණ ඔබෙන්ම එකතු වෙලා ගිලිහි ගිය කණ්ඩායම, ඔවුන්ගේ කිසියම් වූ නිශ්චිත භාවයක් පේන්නට තිබෙනවා. එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩි බර තියෙන්නේ කොයි පැත්තටද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට අපි ගත්තොත් අපි බොහොම පැහැදිලිව අපේ පාක්ෂිකෝ සියලු දෙනාම ඉන්නේ වමේ ප්‍රගතිශීලී දේශපාලනයත් එක්ක. අපිට එතනින් වියුක්ත වෙන්න බෑ. ඒක තමයි අපිට කියන්න තියෙන පළවෙනි කාරණේ. ඒ නිසා ඒ කාරණාවට යන ප්‍රශ්න ගොඩකට එකපාර උත්තරයක් දුන්නා වගේ මට පේන්නේ. නැති අපි එක මේ පක්ෂය බොහොම පැහැදිලිව ඒ මාර්ගයේ ගමන්ගත් පක්ෂයක්. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතිවාදී පක්ෂයක් නෙවෙයි. අපිට සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ග, මැලේ සියලු දෙනත් එක්ක අපි මේ ඉතිහාසය කටයුතු කරලා තියෙනවා. ඒ නිසා ඒ සියලුම දෙනා එක්ක එකට එකතු වෙච්ච ප්‍රගතිශීලී වමේ දේශපාලන ගමනක් තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩපිළිවෙල. ඉතින් ඒ තුළ අපි ඉස්සරහට යනවා. ඒ ඇතුලේ තියෙන අර්බුද ප්‍රශ්න අපි කොහොමද මුහුණ දෙන්නේ? ඒවට පක්ෂය යම් විදියකට කඩාවැටීම් වලට ලක් වුණා නම් අපවුනකට නැගිටින්න අවශ්‍ය කරන වාතාවරණ සකස් කරන්න වෙන්නේ මේ මතවාදය තුළ ඉඳගෙන. ඒ නිසා අපිට එතනින් එහාට මම හිතන්නේ කල්පනා කරන්න පුළුවන්. මන්ත්‍රීතුමා, මේ දැන් ඔබතුමා කිව්වට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඒ කියන්නේ හැමෝම විවිධ විදියට විග්‍රහ කරගත්තට බලේකම්වරයා හැටියට දකින්න හොඳ ගමනක් යනවා කියලා. නමුත් මන්ත්‍රීතුමා, දැන් පක්ෂයේ හිටපු මන්ත්‍රීවරු වෙනත් පක්ෂවලට ගිහිලා තියෙනවා, වෙනත් පක්ෂවලට ඒවා හදන්න කටයුතු කරනවා, ඒවා පෙනී ඉන්නවා. ඉතින් ඒක මේ පක්ෂයේ අර්බුදයක් නෙමෙයිද? ඉතින් අත වශයෙන් අපිට 2015 අගෝස්තු 17 වෙනිදා ඉඳලා මේ පක්ෂ විශාල අර්බුද ගන්නවකට මුණ දුන්නා. මොකද හේතුව පක්ෂය විදියට අපිට තනි ආණ්ඩුවක් හදාගන්න අපිට හැකියාවක් ලැබුණේ නැහැ. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ජනාධිපතිවරයා විදියට පත් වෙලා දින 6ක් 7ක් යනකොට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ආරාධනා කරා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට ඇවිල්ලා පක්ෂයේ නායකත්වය බාරගන්න. ඒක විශාල අවුලක් විතරයි අපි සියලු දෙනා දැක්කේ. මොකද හේතුව අපි වැඩ කරේ මහින්ද රාජපක්ෂ මහත්තයට 2015 ජනවාරි 8 අපි පරාද වුණා. හැබැයි එතනින් පස්සේ ජයග්‍රහණය කරපු එක්සත් ජාතික පක්ෂ සහ අනිකුත් පක්ෂ එකතු වෙලා ජයග්‍රහණය කරපු අපේක්ෂකයව ගැනලා අපේ පක්ෂයේ නායකයා බවට පත් කරා. එදා ජනාධිපතිතුමා විදියට පහුවදා උදේ
පාර්ලිමේන්තු විසිරෙව්වා නම් තත්ත්වය ඉතාම භයානක තත්ත්වයකට පත් වෙනවා. මොකද එනම් පැහැදිලිව UNP ආණ්ඩුවක් තියෙනවා. හැබැයි ඒක මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා වැළක්වුව එක පැත්තෙන්. දෙවන කාරණේ එදා ප්‍රායසභාව විසිරෙව්වා නම් ජනවාරි 8 පත්තිලා 9 වෙනිදා දිවුරුම් දීලා 10 වෙනිදා උදේ ප්‍රායසභාව විසිරෙව්වා නම් තියෙන්නේ එක්සත් ජාතික පක්ෂ ප්‍රායසභාව. ඒකත් ජනාධිපතිතුමා නැවැත්තුවා. ඊළඟට ගියා පාර්ලිමේන්තු මැතිවරණයට මාස 6කට පස්සේ. ඒ යනකොට ජනාධිපතිතුමා ඇවිල්ලා ආපු ප්‍රතිඵලයේ දෙකට බෙදලා කල්පනා කරලා බලපුවාම ආණ්ඩුවක් හදන්න බලයක් නැහැ අපිට. UNP ටත් බලයක් නැහැ. ඒ නිසා අපි පක්ෂයක් විදියට ඉතාම කල්පනාකාරී තීන්දුවක් ජනාධිපතිතුමා ගත්තා. ඒක පැත්තෙන් ජනාධිපතිතුමා අවුරුදු 5ක් ආණ්ඩුවක් කරන්න ඕන. තනියම ආණ්ඩුවක් කරන්න බෑ. මොකද පාර්ලිමේන්තු ඇතුලේ එක්සත් ජාතික පක්ෂ බලයක් තියෙන. ඒ නිසා එතුමා ඒ තීන්දුවක් ගත්තා. පක්ෂ දෙක එකට එකතු වෙච්ච ජාතික ආණ්ඩුවක් හදන්න. ඒකට විරුද්ධ විශාල පිරිසක් විපක්ෂයේ ඉඳගන්න එතුමා අවසර දුන්නා. කවදක්වත් පක්ෂයක නායකයෙක් ඒ වැඩේ කරන්නේ නැහැ. නමුත් එතුමා කිව්වා නෑ, ඔයාලා ගිල්ල විපක්ෂ වැඩ කරන්න. ආණ්ඩුවත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් පිරිසට ඒ කටයුතු ටික කරන්න. තෝරලා ඇමතිකන් ටිකක් දුන්නා. එහෙම නොකරනම් අපිත් ඉන්නේ විපක්ෂ ඉඳගෙන අදත් මේ වෙනකොටත්. නමුත් ඒ කාල වකවානුව තුළ ඇති වුණ තත්ත්වයන් එක්ක පක්ෂයේ විවිධ හැලැප්පීම් මත විවිධ කණ්ඩායම් ගිහිල්ලා විපක්ෂ දේශපාලන බලවේගයක් හැදුවා. ඒකාබද්ධ විපක්ෂය කියලා එකක් හැදුවා. මහින්ද සුළඟ කියලා එකක් හැදුවා. ඊළඟට පොදුජන පෙරමුණ කියලා එකක් හැදුවා. මේ විදිහට පක්ෂයේ විශාල පිරිසක් විතැන් වුණා පක්ෂේ. හැබැයි මෛත්‍රී ජනාධිපතිතුමා විදිහට එතුමා ඒව බොහොම ඉවසීමෙන් මේ පක්ෂයේ තවත් පාක්ෂිකව විදිහට වුන් කල්පනා කරපු නිසා එතුමා ඒවට පියවර ගත්තේ නැහැ. ඒ පියවර නොගැනීම තුලත් එක විශාල අර්බුදයක්ත් තියෙනවා. හැබැයි එදා අර විපක්ෂයේ අසුන් ගත්ත කණ්ඩායම ඔබලත් එක්ක ජාතික ආණ්ඩුවත් එක්ක දිගටම රැඳී සිටියා නම් අද නිතරගින් UNP ඊළඟ ජයග්‍රහණයකටත් මුල පුරලා තියෙන්නට තිබුණා නේ. නෑ මම මේක එහෙම හිතන්නේ නෑ. ඒක සමහරවිට වෙනස් වෙන්න පුළුවන්. ඒ දේශපාලන වාතාවරණය. ඒ හිතන්න බැරි. දැන් අද ඔවුන් ජයග්‍රාහී මාවත කියන තැනට ඇවිල්ලා පෞගිය පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලයත් එක්ක මේ තීරණාත්මක තැන ඉන්නේ එදාගත්ත තීන්දුව නිසා නෙමෙයිද? නෑ ඒක ඒක කාලවලට වෙනස් වෙන්න පුළුවන්. මොකද හේතුව සමහරවිට ආණ්ඩුවක් ඇතුලේ ඉඳලා වැඩ කටයුතු ටික කරා නම් සමහරවිට ශක්තිමත් වෙන්න පුළුවන් කියලා තව කෙනෙකුට තර්ක කරන්නත් පුළුවන්. පැහැදිලි අත්දැකීමක් තියෙනවා. ආණ්ඩුවක් ඇතුළේ ඉඳලා සිද්ධ වුණු කාරණා පිළිබඳව ආණ්ඩුවක් ඇතුළේ ඉඳලා ඒ තුළ රට ඉදිරියට ගෙනියන්න බැරුව තීන්දුව තීරණ ගන්න බැරුව වැරදි තීන්දුව තීරණ වලට විරුද්ධ වෙමින් කිසියම් වූ ගැටුම්කාරී තත්ත්වයක් තිබුණා. අපි පැහැදිලි නේ ඒ කාරණේ. ඔව් ඒක හරි. ඉතින් හැබැයි ඒ වෙලාවේ කළ යුතු දැන් අපි හිර වෙලා ඉන්න තැන මොකද්ද? රටේ ජනාධිපතිතුමා අවුරුදු පහකට බලයට ගෙනාපු ජනාධිපතිතුමා කවුරු හෝ විසින් අපේ පක්ෂේ නායකයා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මෙතන විශාල වියවුලක් තියෙන. ඒ වියවුල තේරුම් ගන්න නැතුව අමුවමුවට කල්පනා කරනවා නම් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වැරදි හරි කියලා කල්පනා කරන්න බෑ. මොකද එතුමා ඉන්න මානසිකත්වය තේරුම් ගන්න. මොකද හේතුව එතුමා ආණ්ඩුවක් හදලා ඒ ආණ්ඩුවේ ජනාධිපතිවරයා බවට පත් වෙලා ඒ ආණ්ඩුවට බලයක් නැති දුනා. ඊට පස්සේ ගිහිල්ලා පක්ෂයක බලයක් අරගෙන ආපහු විරුද්ධ පක්ෂේ තමන්ගේ පක්ෂයෙන් බලය ආපහු උනා සභාපතිවරයා විදිහට අරගෙන ඒකෙන් හොඳක් තියෙනවා නරකක් තියෙනවා අපි දෙපැත්තම කල්පනා කරන්න ඕනේ. එතනදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපි සියලු දෙනා හිර වෙලා හිටියේ. ඔබට තේරෙන්නේ නැති මම හිතන්නේ මම කියන දේ. මොකද හේතුව එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවකුත් නෙමෙයි ගිනිච්චේ. අතරමැද ආණ්ඩුවක් දෙපැත්තම මතවාද දෙකක් සහිත ආණ්ඩුවක්. ඉතින් ගැටීම් ඇති වෙනවා අනිවාර්යෙන්. ඒක තුළ අපි පක්ෂයක් විදියට රටට හිතකර හැම කාරණයකටම අපි අත ඉස්සුවා. රටට අහිතකර හැම කාරණයකට අපි විරුද්ධ වුණා. මම කැබිනට් ඇමතිවරයෙක් විදිහට ඉඳගෙන මට මතකයි කරුණු 10ක් 15ක් කියන්න පුළුවන් දැන් ඕනනම් එක දිගට මෙන්න මේවා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවෙන් ක්‍රියාත්මක කරන්න දු රටට විපත් ගෙන දෙන කාරණා. අපි ඒවට විරුද්ධ වුණා. නැතු අපිත් ගිහිල්ලා අතීස්සු වෙන එක තමයි ඔය වියවුල තියෙන. ඔබට තේරෙන මේ අවුල තියෙන එතන. ඉතින් මේ අවුල ඇදුනේ මේ ක්‍රියාදාමය තුලමයි. හැබැයි දැන් ඒ වියවුලෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගොඩ එන්නට ගන්න ප්‍රයත්නය වෙනුවට ඔබේ කණ්ඩායම ඒක ව්‍යසනයක් කරා අරගෙන යනවා නේද? බරපතල ව්‍යසනයකට ගෙන යනවා නේද? කණ්ඩායමක් පැහැදිලි ලෙසම මේ මොහොතේ ජනතාවගේ හද ගැස්ම මොකද්ද කියලා තේරුම් අරගනිද්දී තවත් කණ්ඩායමක් එතර නැහැ නේද? මට කිව්වොත් ලේසි මොන කණ්ඩායමද එහෙම ජනතාවගේ හදවත ගැහෙන SP දිසානායක එතකොට ඩිලාන් පෙරරා වගේ කණ්ඩායමක් මේ තියෙන තැන මොකද්ද කියන දේ පිළිබඳව තියෙන ස්ථාවරය මම ඔබෙන් ප්‍රශ්නයක් ඉදිරියට අහන්නේ. මම කැමති නැහැ මතයක් ඉදිරිපත් කරන්න. හැබැයි ඔබ ඇතුළු කණ්ඩායමක් ඔබ තව තැනක ඉන්නවා. ඒ වගේම තවත් කණ්ඩායමක් වෙනම අන්තගාමී තැනක ඉන්නවා. පැහැදිලි තැන් තුනක ඉන්නවා වගේ පේන්න තියෙනවා. නෑ කිසිම පැහැදිලි තැන් තුනක නෑ. මමත් අපේ අනෙක් බහුතර සියලුම කණ්ඩායමත් ඉන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගමන් කරන මාර්ගය මොකද්ද කියලා පක්ෂයත් එක්ක එකට යන්න. SP සානග මැතිතුමත් දිලාන් පෙරේරා මැතිතුමත් පුද්ගලික තමන්ගේ
ගමනක් යනවා. ඉතින් ඒක බොහොම පැහැදිලි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහට අපි ගන්න තීන්දුව ගන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහට මිසක මගේ බඩගෝස්තරවාදය වෙනුවෙන් මම තීන්දුව ගන්නේ නැහැ. මොකද හේතුව මටත් පුළුවන් ඉතාලම ඉක්මනින් ගිහිල්ලා පූජන පෙරමුණේ පිළට එකතු වෙලා ඉතාලම පහුදා උදේ ඉඳලා සියලු දෙනා විවේචනය කර කර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් විවේචනය කර කර ජනාධිපතිතුමත් විවේචනය කර කර මහා පොරක් වෙන්න පුළුවන් හෙට උදේට ගිහිල්ලා. නමුත් මම ඒක කරන්නේ නැහැ. මම බැනුම් අහහා පෝජන පෙරමුණෙන් බැනුම් අහහා පොඩි මේ මේ ළමයින්ගෙන් බැනුම් අහහා මේ හදන්නේ පක්ෂය විදියට එක තීන්දුවකට අරගෙන යන්න. පක්ෂයක් විදියට. අපි අපිට මට මගේ පෞද්ගලික දේශපාලනේ නෙමෙයි වටින්නේ. මගේ පිටිපස්සේ තව ඉන්නවා ජනාධිපතිතුමත් එක්ක අපි ආරක්ෂා කරගන්න ඕනේ. රාජ්‍යසභා මන්ත්‍රීවරු 1060ක්. අපේ ආසන සංවිධායකවරු ඉන්නවා 160ක්. අපේ පළාත් පාලන කොට්ටාස වලට ඉල්ලපු අපේක්ෂකයෝ ඉන්නවා 9000ක් විතර. අපේ පාක්ෂිකයෝ ඉන්නවා තව 110ක් 15ක්. මේ මිනිස්සු වෙනුවෙන් තීන්දුවක් ගන්නකොට අපි ඒ තීන්දුව පක්ෂ විදිහට ගන්නවා මිසක මගේ පුද්ගලික වාසිදාකමෙන් තීන්දුව ගත්තොත් මේ පක්ෂයට විරුද්ධව අපි යන්නේ. ඒකයි මේක ජනප්‍රිය මතවාදයක් වෙන්න පුළුවන්. ගිහිලා කොහටද හේත් වෙලා ඒ වෙනුවෙන් කතා කරන එක ජනප්‍රිය මතවාදයක් වෙන්න පුළුවන්. හැබැයි පක්ෂයේ ඉඳගෙන පක්ෂය තුල ඉඳගෙන අමාරුවෙන් මේ පක්ෂය රැකගෙන මේ පක්ෂේ පාක්ෂිකව රැක ගන්න වැඩ කරනවා කියන එක අමාරු වැඩක්. ඒක මේ ලේසි පාසු වැඩක් නෙමෙයි. ඔව් අපිට මොහොතක් දෙන්න දැන් මහින්ද අමරවීර මහතා සදහන් කරපු කාරණයක් සහ එස්.පී. දිසානායක මහතා එකම දිනේ මේ මාධ්‍ය උද්දකක පැතු සදහන් අපි බලමු. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සම්මේලනය සැප්තැම්බර් 2 වෙනිදා පැවැත්වෙනවා. ඊළඟ නායකයෝ ගැන ජනාධිපතිවරණ ගැන ඒ සියල්ලම පිළිබඳව අපි එහිදී අපේ පක්ෂයේ අදහස එළිදක්වන්න බලාපොරොත්තු වෙනවා. එතකන් අපේ කලබලයක් නැහැ කවුද අපේක්ෂක කියන එක පිළිබඳව. අපි ස්ථීර වශයෙන් ඒ පොදු අපේක්ෂකයාට සහයෝගය දෙන්නේ සම්මේලනේ තීන්දුවක් ගනී කියලා මම හිතනවා. අපි මේ සම්මේලනයේ යෝජනාව ගේන්න අපේ මධ්‍යම කාරක සභාව හරහා යෝජනා කරන්න බලාපොරොත්තු. ඒ අපේක්ෂකයාත් එක්ක මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා වගේම වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හිට ගන්න බව පස්ලා සීලු දෙනාටම මතක් කරන්න කැමතියි. හදවතින්ම මේ අපේක්ෂකයාට සුබ පතනවා. බොහෝ දුරට මේ අපේක්ෂකයා අපේ පොදු අපේක්ෂකයා වෙයි. අපි ඔහුගේ ජයග්‍රහණය වෙනු කැප වෙයි. බලෙන් බලවේග කියන්න බැහැනේ අපිට. අපි තමයි පරණම පක්ෂය, අපි තමයි පෙරමුණු හදපු පක්ෂය. මේ සේරම ඇත්. හැබැයි අපිට කියන්න බෑ අපි තමයි ලොකුම පක්ෂය කියලා. හැබැයි ඉතින් අපි අපේ තරම දැනගෙන ඉන්න බෑ. ඔබතුමාලා ඇත්තම තරම දැන් කොයි වගේ? අපේ තරම මේ එකතු වෙන දේශප්‍රේමී පෙරමුණේ අපි දෙවෙනි බලවේගය. පළවෙනි බලවේගය නෙවෙයි. පොදු අපේක්ෂකයා තේරීමේදී වැඩිම වැඩි අයිතිය තියන්නේ අද පොදු ජන පෙරමුණ. මොකද ඒක තමයි ලොකුම පක්ෂය. දැන් සම්මේලන පිළිබඳව දිගටම කතා කරනවා. අදත් සම්මේලනයක් තියෙන්න තිබුණා. හැබැයි ඒක තිබ්බේ නැහැ. ඊළඟට 11 වෙනිදා සම්මේලනයේ අපේක්ෂකයාගේ නම කියනවා කියලා. සැප්තැම්බර් 2 තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සම්මේලනය. ඒතකොට ඒ සම්මේලනයේත් අපි සියල්ල තීන්දුව తీරන ගන්නවා කියනවා. මේ අතර වාරයේදී මේ මතුවෙන කාරණය ඒ එහෙම ගන්න තීන්දුව පොදු අපේක්ෂකයා වෙනුවෙන් එකතු වීමේ තීන්දුවක් වේවි කියලා මා විශ්වාස කරනවා කියලා එස්.පී. දිසානායක මහතා කියනවා. මේමනේ දැන් අපි පළවෙනි කාරණය මුලින් ඉඳලා කියපු කාරණය තමයි පළවෙනියෙන් අපි එක සන්ධානයක් හදන්න ඕනේ. දැන් අද එක්සත් ජාතික පක්ෂය හිර වෙලා තින්නේ කොහෙද? මේ සන්ධානය හදා ගන්න බැරුව. ඉතින් අපි අපේ බලාපොරොත්තු තියෙන්නේ අපි එක සන්ධානයකට යන්න. ඒ සන්ධානයට ගිහිල්ලා සන්ධානයේ අපේක්ෂකයා තෝරන්න. ඒතර තමයි පුළුල් එක මුතුවකට මේක යන්නේ. නැත්තම් කවුරු හරි එක්කෙනෙක් තෝරලා ඇවිල්ලා රයිට් එන්න ඇවිල්ලා අපිට වැඩ කරන්න කියලා කිව්වොත් අපිට වැඩ කරන්න බෑ. ඒ එකඟතාවය අපි අතර තියෙන්න ඕනේ. ඒක තමයි සන්ධාන ආණ්ඩුවල තියෙන ප්‍රධානම කාරණේ. දැන් උදාහරණයක් ගත්තොත් 1994 මට මතකයි පොඩි අප්පුවම් මහත්තයාගේ පක්ෂය තමයි ඉස්සෙල්ලම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් සමග එකතු වෙච්ච පක්ෂය. පොජන පෙරමුණ පොජන එක්සත් පෙරමුණ විදිහට හදපු තැන පළවෙනි පක්ෂය අපේ පොඩි අප්පුවම් මහත්තයාගේ පක්ෂය. හිටපු සංඛ්‍යාව කීයද? සංඛ්‍යාවනේ වැදගත් උනේ. පක්ෂ විදිහට ඔවුන් ක්‍රමානුකූලව ඉතාම දැවැන්ත සන්ධානයක් විදිහට පත් වුණා. ඒ මත ගන්න තීන්දුව තමයි වැදගත් වෙන්නේ. ඒ නිසා එක එක පුද්ගලයන් Tamanta පුද්ගලිකව හිතන කාරණා මෙතන වැදගත් වෙන්නේ නැහැ. දැන් සම්දානයක් සම්බන්ධයෙන් උ සාකච්ඡාවේ ඔබ පෙරමුණ අරගෙන හිටියනේ. සාකච්ඡාව දිගින් දිගටම පැවැත්තුණා. නමුත් ඒ සාකච්ඡාව අතර වාරයේ තමයි විවිධ මතවාද මතු වුනේ. සාකච්ඡාව තුළ ඒ ගමන අඩුපාඩු සහිතව එන්න හේතුුනේ මොකක්ද? නැහැ කිසිම අඩුපාඩුවක් නැහැ. අපි ක්‍රමානුකූලව මේක අරගෙන ආවා. අපේ පාර්ශ්වයන් දෙකම එක තැනකට ආවයින් පස්සේ අපිට තේරුණා මේ ක්‍රියාදාමයේ තවදුරටත් ඉස්සරහට යන්න නම් නායකයන් දෙපළ විසින් ඒ වගේම විශේෂයෙන් මහින්ද රාජපක්ෂ මැතිතුමත් මෛත්‍රීපාල ජනාධිපතිතුමත් අනෙක් පැත්තෙන් බැසිල් රාජපක්ෂ මැතිතුමත් මේ සියලු දෙනාම එකට සාකච්ඡා කළ යුතුයි කියලා. මොකද අපි ගන්න තීන්දුව නෙමෙයි
අවසාන තීන්දුවක් බවට පත් වෙන්නේ. මොකද ඒක විවිධ හැලැප්පීම් වලට ලක් වෙන්න පුළුවන්. මේ පොඩි බාධකීමක් කරනවාද? මෙතුවක් ඔබතුමාලා ගත්ත මේ තීන්දුව తీරන අතර වැඩක් නැති වෙනවද? නෑ නෑ නෑ. අපි ඒවා ක්‍රමානුකූලව අපි අරගත්තා. ඒවා ඔක්කොටම අපි අපේ ඒකතාවේ ලැබුණා, මධ්‍යම කාරක සභාවේ ඒකතාවේ ලැබුණා. ඒ සියල්ල හරි. දැන් ඊළඟට තියෙන ඉතාලම වැදගත්ම ප්‍රශ්නයක්. මොකද්ද වැදගත්ම ප්‍රශ්නේ? අපේක්ෂකයා කවුද? කවුද අපේක්ෂකයා? ඊළඟට මොනවද කරන්නේ? ඊළඟට කොහොමද මේ සංධානය තුළ අපි හැසිරෙන්නේ, කටයුතු කරන්නේ කොහොමද කියන කාරණේ. ඒක කරන්න කලින් මෛත්‍රීපාල ජනපතිතුමත් මහින්ද ජනපතිතුමත් ඉඳ ගන්න ඕනේ. ඒ වගේම පොජන පෙරමුණ පක්ෂයේ ග්‍රාස් රූට් එක නැත්තම් යාන්ත්‍රණයේ අතේ තියෙන්නේ බැසිල් රාජපක්ෂ මහත්මයාට. එතුමත් එක්ක ඉඳ ගන්න ඕනේ. තව අපි පොදු අපේක්ෂක නැත්නම් පොදු අපේක්ෂක කියන කතාව නම් මම කැමති නැහැ කියන්නේ. ඒ බලවේගය. ඒ නේ කියන ජාතික අපේක්ෂක විදිහට මම හිතන්නේ. දැන් මට මොකද දැන් අපි දැක්කා මෙතෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එකතුණු සම්දාන සියල්ලේදීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබල තැනක ඉඳලා සම්දාන ගැහුවේ. එතකොට ඒ තැන්වලදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ප්‍රධාන තැන සම්දානේ ලැබුණා. නමුත් මේ තුලත් අපි දකිනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන තැන ඉල්ලීම. ඒ සාධාරණ. නෑ මම අපි එහෙම ඉල්ලලා නැහැ. කවුරුත් එහෙම ඉල්ලලා නැහැ. කවුද කියන්නේ මිල්ලුවයි කියලා. ඔය මේ විශ්වසනාගමතුම කියන කාරණේ අපි කොහොමත් කියලා දෙන කාරණේ නෙවෙයි. අපි මේ මහා පක්ෂ කියලා අපි කොහොමත් කියලා නැහැ. අපි දන්නවා අපේ තරම මොකද්ද කියලා. හැබැයි මේ තරම දැනගෙන තරමත් එක ගනුදෙනු කරනකොට අපි කල්පනා කරන්න ඕනේ මේකේ බාගෙනින් පව එකක් තියෙනවා. නැත්තම් යම් කිසි අපිටත් යම් බලපෑමක් කරන්න පුළුවන් කණ්ඩායමක් අපි තියෙන්නේ. මොකද එතුමම කියන පරිදි ඒ සන්ධානයේ දෙවෙනි බලවේගය තමයි ඔබේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වර්තමානයේ ඉන්න පිරිස සදහන් කරන අපේක්ෂකයා තීරණය කරන්නේ අපි. අපි තමයි තීරණ ගන්න ඕනේ. එහෙම කියනවා අපි දකිනවානේ. දුමින්ද දිසානායක මහතා අපි දකිනවා. එවැනි ප්‍රකාශ ඔබ ඉන්නම මාධ්‍ය හමුවේදී සඳහන් කළා තිබුණා. දුමින්ද දිසානායක මහතුමත් අපි සියලු දෙනාත් තින්නේ එක මතයක. ඔබතුමත් කිව්වනේ අපේ ජනාධිපති අපේක්ෂකයා වත්මන් ජනාධිපතිවරයා. ඔව් අනිවාර්යෙන්. ඒක නෝකිය බෑනේ. ඔතකොට පොහොට්ටුවත් කියන ඔවුන්ගේ ජනාධිපති අපේක්ෂකයා කොටාබේ රාජපක්ෂ කියලා. හරි ඉතින් ඒගොල්ලෝ අපේක්ෂකයෝ දෙන්න දෙපැත්තෙන් කියලා ඉවරයි ඔබතුමා. ප්‍රශ්නයක් නැහැ. කියන්න අයිතිවාසිකමක් තියෙනවා මගේ නායක මගේ අපේ අපේක්ෂකයා කියන්නේ නැතුව මම මොකද මේ වෙන කාගෙර නමක් කියන්නද? මෛත්‍රීපාල ජනාධිපතිතුමා වෙන හරි කාගෙර නමක් කියන්නද? හරියන්නේ නැහනේ. මෙන්න එකක් තමයි දැන් ජනාධිපතිතුමා පැහැදිලිවම කිව්වනේ එතුමා එකවරයි ජනාධිපතිවරණයට එන්නේ නැවත එන්නේ නැහැ කියලා. ඔහු ප්‍රසිද්ධ කරපු ප්‍රකාශයක් තියෙනවා. නමුත් පක්ෂයේ මතයක් තියෙනවා. අපි මධ්‍යම කාරක සභාවේ එකඟතාවයකට ආවා. මධ්‍යම කාරක සභාවේ යෝජනා කරා. මා මෛත්‍රීපාල සිසේන ජනාධිපතිතුමා ඊළඟ ජනාධිපතිවරණයට ඉල්ලී යුතුයි කියලා. ඒක අපේ පක්ෂයේ මතය. ඉතින් පොජන පෙරමුණ විදිහට ඔය අයත් තීරණය කරන එයාගේ අපේක්ෂක මෙන්න මෙයි කියලා. ඔබට ඉතින් අපිට තියෙන අවසානයේ මේ දෙකම එකට එකතු වෙලා තීරණය කරන්න පුළුවන් සාධකයේ මොකද්ද කියලා කල්පනා කරන්න. ඒකයි මම කිව්වේ. මේකේ අවසාන තීන්දුව ටික ගන්න ඕනේ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමත් මෛත්‍රීපාල ජනාධිපතිතුමත් දෙන්න එකට එකතු වෙලා. එතකොට ඒක තමයි මම කිව්වේ දැන් මේ අර අවසානයේ සාකච්ඡාවල අවසන් භාගයට අපි ඇවිල්ලා තියෙනවා. ඔබට හිතෙන්නේ නැද්ද අපේක්ෂකයා පිළිබඳව සඳහන් කරනකොට ඔබතුමා කියනවා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තමයි අපේ අපේක්ෂකයා කියලා. ඔහුගේ කැමැත්ත අහලා ඔහුගෙන් ඒ ප්‍රකාශය අරගෙන එලි දැක්කොත් හොඳ නැද්ද? නැත්තම් මේක නිකන් අර අපේක්ෂකයා කඩක් කප්පල් කරන්නට දාන ප්‍රකාශයක් වගේ පේන්න තියෙන්නේ. නෑ කිසිම කලබලයක් වෙන දෙයක් නෑනේ. අපිට විවිධ අපේක්ෂකව ගැන කියන්න පුළුවන්. ඔව්. ඔබේ නායකයා කැමතිද නැවත වතාවක් ජනාධිපතිවරණයට එන්න? ඒක ඉතින් එතුමා තීරණය කරන්න ඕන කාරණා. ඒක එතුමා තීරණය නොකර ඔබතුමාලා මේම සමාජික අපිට බෑ එතුමාව පැත්තකට විසි කරලා ජනාධිපති අපේක්ෂක වෙනින් පෙනී හිටින්න. හරිනේ? අපි පක්ෂයේ විදියට අපේ පක්ෂයේ නායකයෙක් අපි ජනාධිපතිතුමනි ඉදිරිපත් කරන්න ඕනේ කියන දැඩි මතය අපි ඉන්නවා. හරි? හැබැයි මෛත්‍රීපාල සිසේන ජනාධිපතිතුමා තීරණය කරොත් හරි අපි පක්ෂයේ විදියට මට මෙහෙම තීන්දුවක් දීලා තියෙනවා. හැබැයි මම ඉල්ලන්නේ නැහැ. ඒ වුණොත් අපි වෙන එක්කෙනෙක් ඉදිරිපත් කරමු කියලා කතා කරොත් අන්න කතා කරන්න තියෙන කතා කරන්න අයිතියක් තියෙනවා තව කඩියත් එක්ක. රයිට්. අපි කවුද ඉදිරිපත් වෙන්නේ? මම ඉදිරිපත් වෙන්නේ නැහැ. ඒ ඉදිරිපත් වෙන්නේ නැහැයි කියන තුරු අපේ පක්ෂේ නායකයා අපිට ඉදිරිපත් කරන අයිතියක් තියෙනවා. ඉතින් අපි නැතුව වෙන කවුරු වෙනින් පෙනී ඉන්නේ. ඔබ 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 අර හොඳ තැනකට ආවා. දැන් සාකච්ඡාවල අවසානයේදී අපි යම් දුරකට ඇවිල්ලා හැබැයි එතනින් එහාට යන්න නම් මෙන්න මේ තුන්දෙනා සාකච්ඡා කරන්න ඕනේ කියන එක. මෛත්‍රීපාල සිරිසේන මහතා, මහින්ද රාජපක්ෂ මහතා සහ බැසිල් රාජපක්ෂ මහතා. එවැනි සාකච්ඡාවක් සඳහා මේ වෙනුවට මග විවරලාද තියෙන්නේ? අදේට අනිද්ද මොනවරි වෙයි? හෙටද ඒ සාකච්ඡාව පැවැත්වීමට නියමිතව තියෙනවා. මේ වෙනුවට සාකච්ඡාවක් යනවද? දැන් මට දැන් කියන්න බෑ. ඒක ඒක මේ අද හෙට අනිද්දා වෙන්න කලින් 11 වෙනිදාට පෙර සිදුවනවා කියලා යම් එකඟතාවයන් වලට ජනාධිපතිතුමා එන්න තියෙන ඉඩකඩක් තියෙනවා. ඉතින් ඒක ක්‍රියාත්මක වෙයි. ඒකින්ද මම කිව්වෝ ඔකට මේ පොඩි ළමයි වගේ කෑ ගහ පාර දිගේ දැසි ජයසකට බැන බැන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බැන බැන අපි ඉන්න මෛත්‍රීපාල ජනාධිපතිතුමාට බැන බැන ගිහිල්ලා මේ වැඩේ කරන්න එපා. මේකෙන් වෙන්නේ වෙම්වීම ඇතිවීම පමණයි. මේ විදිහට තරජනය කරන්න බයින්න පටන් ගත්තොත් හරි ඒ සාකච්ඡාවේ නිසා අපි කියන්නේ කරුණා කරලා මේ නායකයෝ දෙන්නට ඉඳගෙන මේ වැඩේ කරන්න දෙන්න. හරි ඒ සාකච්ඡාවේදී ඔබේ නායකයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගනු ලබන එනු ලබන ස්ථාවරයට ඔබතුමාලා ඒකමතිකව හිට ගන්නවාද කැමැත්ත පළ කරනවාද? අනිවාර්යෙන් අපේ ජනාධිපතිතුමා අපේ පක්ෂ නායකයා විදිහට තනි තීන්දුව ගන්න කෙනෙක් නෙවෙයි. හරි
එතුමා අපිත් එක්ක කතා කරලා සාකච්ඡා කරලා මධ්‍යම කාර්ය සභාවත් එක්ක සාකච්ඡා කරලා අපි ගන්න තීන්දුව එක තීන්දුවක්. නැතුව ජනාධිපතිතුමා ගත තීන්දුවට අපි එකතු වෙනවා කියලා කතාවක් අපේ පක්ෂේ නැහැ. අපි මධ්‍යම කාර්ය සභාව ගන්න තීන්දුව තමයි අපේ තීන්දුව. ඒකෙදි අපි සාකච්ඡා කරන්න ඕන වෙලාවක එතුමා ඉඩ දීලා තියෙනවා. පැය ගණන් සමහරවිට අපි කතා කරනවා. ඒ කතා කරන ප්‍රජාතන්ත්‍රවාදී නිදහස මේ පක්ෂය ඇතුලේ දැන් ස්ථාපිත වෙලා තියෙනවා. ඒ කියන්නේ අපි සන්තෝෂ වෙන්න ඕන. ඒ නිසා එතුමත් එක්ක අපි එකට එකතු වෙලා ගන්න තීන්දුව තමයි අවසාන තීන්දුව පක්ෂ තීන්දුව. ඒ නිසා මම හිතන්නේ ඒකයි අපි කිව්වේ අපි පක්ෂයේ විදිහට බලය පැවරුවා එතුමට මධ්‍යම කාර්ය සභාවේදී. මහින්ද රාජපක්ෂ මහත්මයාත් එක්ක සාකච්ඡා කරලා ඔබතුමා තීන්දුවක් අරන් අපිට කියන්න මොකක්ද දිනකට කරන්න කියලා. ඉතින් ඒක පක්ෂයේ මධ්‍යම කාර්ය සභාව එතුමට පවරු බලයක්. නැතු එතුමා තනි බලයක් අතරනම් මම කතා කරලා කියන්න මොකද වෙන්න ඕනේ කියලා කිව්වා නෙමෙයි. ඔතන මන්ත්‍රීතුමා ඔබතුමා හොඳ තැනකට ඔබතුමා ගෙනවා. දැන් රටම බලාගෙන ඉන්නවා විශේෂයෙන් නිදහස් පක්ෂෙම පිරිසක් නේ පොහට්ටුවට ඡන්දෙ දීලා ඒ කණ්ඩායමත් එකතුලයි ඔවුන් බලාගෙන ඉන්නවා 11 වෙනිදා කවුද මේ අපේක්ෂකයා කියන එක. එතකොට 90%ක් විතරම ඔවුන් මතපල කරනවා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කියලා. දැන් ඔබතුමා කියන විදිහට ඔබතුමාට ඉතා වගකීමෙන් කියන්න පුළුවන්ද මේ 11 වෙනිදාට පෙර මේ කියන සාකච්ඡා ඉවර වෙලා මධ්‍යම කාර්ක සභාවට ඉදිරිපත් කරලා ඔබතුමන් ළඟවත් දැනුවත් කරලා මේ 11 වෙනිදා මේ අපේක්ෂකයා එළියට එනවා කියන එක? නෑ මට එහෙම කියන්න බෑ. මොකද මම මෙහෙම අහන්නේ මහින්ද අමරකීර මහත්මයා කියනවානේ සැප්තැම්බර් 2 වෙනිදා සම්මේලනයක් ගැන. එතකොට ඒක සැප්තැම්බර් 2 අපේ සම්මේලනය සැප්තැම්බර් 2 තියෙනවා අපි තාම වැදගත් සම්මේලනයක් විදිහට. අපිට එදාට කියන්නම් කියන අපේක්ෂකයා ගැන අපිට වැදගත් වෙන්නේ නැහැ පුද්ගලයෝ කවුද කියලා. පක්ෂය මොනවද කියලා නෙමෙයි අපිට වැදගත් වෙන්නේ. මේ රටට ප්‍රතිපත්තියක් අවශ්‍යයි. මේ රටේ ඊළඟ අනාගතේ අපිට ජාතික අභිලාෂයන් තියෙන මේ රටට. ඇයි මේ රටට අද මේ විනාශයත් වෙලා තියෙන්නේ? පහු ගිය අවුරුදු 70 වලම මේ අපේ රට අපි අසාර්ථකයි කියලා නේ කියන්නේ. අපි අවුරුදු 26ක් යුද්ධ කරා. මේ රටේම ජාතීන් දෙකක් එකට එකතු වෙලා අපි ගහගත්තා. අවුරුදු 26ක්. ඒ 26 තමයි ඔය පිටිපස්සට ගිහිල්ලා හිටපු රටවල් අපි කිව්වේ මේ වියට්නාමයේ පල්ලෙයක් කිව්වා, කොරියාව පල්ලෙයක් කිව්වා, අපි කිව්වා කොරියාව කිව්වා, අපි නිකන් විහිළුවට බැලුවේ සිංගප්පූර පල්ලෙ හරි තිබුණා, මැලේසියාව පල්ලෙ හරි තිබුණේ. මේ සියලු දේවල් අපි අවුරුදු 26ක් ගහ ගන්නකොට මේ රටේ ජාතින් දෙකක් ඒගොල්ලෝ ඉස්සරහට ගියා. දැන් අපි යුද්ධ ඉවරයි. දැන් අපි ස්ථාවර රටක් එකක්. දෙක අපි සාමකාමී රටක්. හරි, දැන් අපිට අවශ්‍ය ස්ථාවර ආණ්ඩුව. ස්ථාවර ආණ්ඩුවක් තිබුණ නැති එක ප්‍රශ්නේ මේ තියෙන්නේ. ඒ කියන්නේ පහුගිය අවුරුදු 5 අපිට බොහොම පැහැදිලි අස්ථාවර ආණ්ඩුවක් තිබුණේ. එක එක්කෙනාගේ පුද්ගලවාදී සාධක හෝ නැත්නම් පක්ෂවල සාධක නිසා අස්ථාවර ආණ්ඩුවක් රට ඇතුලේ තිබුණා. දැන් අපිට ඕමනා ඊළඟට ඉදිරි අවුරුදු 5 නෙමෙයි 15ක් 20ක් අපිට අවශ්‍යයි ස්ථාවර ආණ්ඩුවක්. රට කරවන එක මතයක ඉන්න එක මිනිස්සු ටිකක් එකට ඉඳ ගන්න ඕනේ. එතෙන්ට තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපි වැඩ කරන්න ඕනේ කියලා මම විශ්වාස කරනවා. ඒකයි මම කිව්වේ ඒකට පුද්ගලයා අර පුද්ගලයා මේ පුද්ගලයාද මේ පක්ෂේ නායකයාද අපිට අදාළ කරන්නේ. අපි ප්‍රතිපත්ති මාලාවක් හදන්න ඕනේ. රටේ ජාතික අභිලාෂයන් මොනවද, අපි කරන්න හදන්නේ මොනවද, මෙන්න මේ ටික තමයි ඉදිරි අවුරුදු නැත්තම් මේ හදන ආණ්ඩුව ගැනත් මිනිස්සු මාස 6ක් යනකොට මතක තියාගන්න. මේ බැනිල්ලම අපව බයිනවා. ඒ නිසා මම කිව්වේ ඒකයි අපි කිව්වේ ජාතික අපේක්ෂකේ පොදු අපේක්ෂකෙක් නෙමෙයි. මම ඇමෙලිම කියන්නේ ජාතික අපේක්ෂකෙක්. ඔහු ජාතික අපේක්ෂාවන් අභිලාෂයන් මුදුන්පත් කරන නායකයෙක් බවට පත් විය යුතුයි. ඔහු මේ එක එක්කෙනාගේ මේ තමන්ගේ මත ටිකක් උත්සන් ගිහලා මේක ක්‍රියාත්මක කරන්න මේ අපි හදන්නේ. අපි එක ප්‍රගතිශීලී බලවේගයක් නම් එක වාමීය බලවේගයක් නම් අපි රටට ආදරෙයි නම් මේ රටේ ඉන්න සිංහල බෞද්ධයෝ ඊළඟට මුස්ලිම් ජනතාව, දෙමළ ජනතාව, කතෝලික ජනතාව මේ සියලු දෙනා එකට එකතු කරගත්ත බලවේගයක් හදන්න නම් රටට අවශ්‍යයි ප්‍රතිපත්ති සමුදායක්. ප්‍රතිපත්ති සමුදායක් නැතුව වැඩ කරපු හැම වෙලාවකම අපි සියලු දෙනාම විනාශ වෙලා තියෙනවා. මම මේ කියන්නේ මේ සාමාන්‍ය මේ මැතිවරණයක ඉදිරිපත් කරන ප්‍රතිපත්ති නෙමෙයි මම කියන්නේ. ඒවා නිකන් ඔය ජාතික ප්‍රතිපත්ති කියන්නේ. වැඩ කරන්නේ නැතිව බඩපත් වෙනවා. මම කියන්නේ ජාතික ප්‍රතිපත්ති. අපි මොකද්ද කරන්නේ? අපේ සෞඛ්‍ය ප්‍රතිපත්ති මොකද්ද වෙන්නේ? තව අවුරුදු 15කට ඉස්සර මම මේ කියන්නේ. අධ්‍යාපන ප්‍රතිපත්ති මොකද්ද විය යුත්තේ? අපි රට ඊළඟට 21 වෙනි සියවසේ ඉහළට යන්න ඕන නම් මේ රට කොහොමද අපි ගෙනියන්නේ? අන්න ඒ ප්‍රතිපත්ති ටික තියෙන ඒක ක්‍රියාත්මක කරන්න පුළුවන් පළවෙනි එක ජාතික මම අර කිව්වා වගේ ජාතික අපේක්ෂකේ ඒ වගේම ජාතික ප්‍රතිපත්ති මාලාවක් ස්ථාවර ආණ්ඩුවක් ස්ථාවර රටක්. එතකොට තමයි අපිට මේ ක්‍රියාදාම ඉස්සරහට විරාමයට කලින් තව කෙටි ප්‍රශ්නයක් ඔබෙන් අහන්නම්. මෙතෙක් කිසියම් වූ ස්ථාවර තැනක හිටපු ඔබ ඇතුළු ඔබේ පක්ෂය යම් වූ ස්ථාවර තැනකට එමින් පවතිනවා වගේ හැඟීමක් තියෙනවද? නෑ. ඉතින් මම අපි මේ කියපු දේ තේරුම් ගන්න නැතුව මන් දැක සමහර කට්ටිය මේ අපිව UN පිට තල්ලු කරන්න හදුවා. හරි, දයාසිරි ජයසේකර එක්සත් ජාතික පක්ෂ කැරලි ගහලා මෙහාට ආවා. දැන් ඇවිල්ලා මේ සයිත් ප්‍රේමදාස අපි ඒක ගැන කතා කරමු. අපි ඉදිරියේදී මේ ස්ථාවරය අපි දන්නවා අපි කතා කරන්නේ මොකද්ද කියලා. එක එක්කෙනාට මෙහෙමයි, අපි එක එක්කෙනාට ඕන ඕන දේවල් කතා කරන්න සූදානම් නැහැ නේ. පොජන පෙරමුණට ආසහිතන දේවල් කියන්න. හරි,
ජීවිපිකට ආස දේවල් කියන්නේ යුඑන්පිට ආස දේවල් කියන්නේ ඒවා අපි කතා කරේ නෑ මෙච්චර කාලේ. අපි කතා කරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට මේ සාරාන්ගේ ප්‍රහාරයෙන් පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට අපි පළවෙනි වතාවට මේ රටට එක රටක් එක නීතියක් කියන යෝජනා මාලාවක් ගෙනවා. ගෙනල්ලා ඒක පාර්ලිමේන්තුවේ සම්මත කරන වැඩ පිළිවෙලට දැන් තද කරගෙන මේක ඉස්සරහට ගෙනියනවා. හැබැයි අනිත් අයට ඕන කියලා පේන්නේ නැහැ. නෑ ඉතින් අනිත් අයට ඕනේ නැතුනට කමන්නේ මම එකයි කිව්වේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට අපි එකට නායකත්ව දුන්නා. අපි එකට මහන්සි වෙනවා. අපේ මනිජ් ජයතිලක මැතිතුමා අපේ ඒකේ සභාපතිතුමා විදිහට ලසන්තල ගිවන් මැතිතුමා මහින්දවරණ මැතිතුමා දුමින්සානායක මැතිතුමා අපි කට්ටිය ඔක්කොම හැමදාම දවස් ගානේ මේකට දුව තල්ලු කර කර මේක ඉස්සරහට ගෙනියන්න හදනවා. එතකොට මම කියන්නේ ඒව කරනකොට ඔබට සමහර කට්ටිය තේරෙන්න පුළුවන් මේ හරි අස්සාවර භාවයක්. හැබැයි අපිට එහෙම අස්සාවරයක් තියෙන්නේ නැහැ. අපි බය වෙන්නෙත් නැහැ කාටවත්. ඒ බය වෙච්ච කට්ටිය තමයි ඔය ගිහිල්ලා තැන් තැන්වල කූඩු හදාගෙන ලගින්න හදන්නේ. හරි අපි එතන නැහැ. අපි කිව්වේ මේකයි. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ බෝඩ් එකත් එක්ක දුවනවා මිසක පුද්ගල චරිතත් එක්ක අපි දුවන්නේ නැහැ. මට පුද්ගලික ඇජෙන්ඩාස් නැහැ. මට තියෙන පක්ෂ ඇජෙන්ඩා එක. මම හදන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ වැටුණු තැනින් නැවත ගොඩ ගන්න. ඒකට පක්ෂ මතවාදය තමයි වැදගත් වෙන්නේ. අන්න එතෙන්ටයි මම මේ කතා කරන්නේ. ඒ නිසා මට ලබන පාර පාර්ලිමේන්තුවේ යන්න පුළුවන්ද බැරිද කියන කාරණේ නෙමෙයි මම මෙතන කතා කරන්නේ. මං හදන්නේ අපිට රටක් හදන්න. හොඳ රටක් හදන්න. ඒ හදපුවාම අඩුම තරමේ මට ගෙදර හිටියත් මට ප්‍රශ්නයක් නැහැ. ඒකෙන්ද මම ඔය මේ ජනප්‍රිය මතවාදෙට ගිහිල්ලා දැසි ජයසේකට පහර දීලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පහර දීලා අර ගොල්ලන්ට හොඳයි කියලා අනේ ෂෝක් කියලා ඒගොල්ලන්ගේ ඡන්ද ගුණෙන් වැඩි ඡන්දයක් අරගෙන නැත්තම් මහ ඇමතිකමකට නැත්තම් කොහේ හරි තියෙන ජාතික ලැබිසු මන්ත්‍රී ධූරයකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාවා දෙන්න මං සූදානම් නැහැ. කෙනෙක්ව ඒම් කරගෙන ගහනවා වගේ පේනවා. ඔහුත් ඔය පුටුවේ ඉඳලා ඔය විදිහටම ගැහුවා කියලා අපි දන්නවා. අපි විරාමයෙන් පසුව මේ සියල්ල සවිස්තරව සාකච්ඡා කරමු. සංකුණ සීමාවෙන් එහා දේශපාලනය. සලකුණ සීමාවෙන් එහා දේශපාලනය අපි සාකච්ඡා කරමින් සිටින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයසිරි ජයසේකර මහතා සමග. මන්ත්‍රීතුමනි, ඔබට ඍජුව දෝෂාරෝපණය කරන කෙනෙක් තමයි ඩිලන් පෙරේරා මහතා. හේතු ඇති අපි කතා කරමු ඒ ගැන. ඔහු කරන මේ ප්‍රකාශය බලලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ චන්ද්‍රිකා කුමාරතුංග මෙතනිය වරක් ගැට ගහන්න ගියා අලියාගේ නැට්ටේ. අපි එකෙන් ගලව ගත්තා. නැවත රනිල් නොවන තව කෙනෙක්ගේ නායකත්වයෙන් ගොඩනගෙන මොකක් හරි එකක කියලා මේක ගැට ගහන්න ගිහිල්ලා මෛත්‍රීපාල සිරිසමැතිතුමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් අතරමඟනේ පුළුවන්. අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමහර තීන්දුව ගන්න තැන්වල ඉන්නේ එක්සත් ජාතික පක්ෂය ඇතුලේ රනිල් වික්‍රමසිංහ මහත්තයා එළවලා සජිත් ප්‍රේමදාස මහත්මයා නායකත්වයට ගේන්න හඬ නගපු අය. අපි විරුද්ධව කතා කරමුකෝ. ඒ කියන්නේ දයසිරි ජයසේකර මහතා එතුමා විතරක් නෙවෙයි, තවත් ජනාධිපතිතුමා ළඟ බොහොම කිට්ටුවෙන් වැඩ කරන කීප දෙනෙකුත් ඔය කියන අරගලේ නිලච්චය අජිත් ප්‍රේමදාස බලයට ගෙනීම සඳහා කුමන්ත්‍රණයක්. කුමන්ත්‍රණය කියන වචනේ සැරවැඩිනා වැඩපිළිවෙලක් දියත් වෙනවා. මට හිතෙනවා රංගන ඒක කුමන්ත්‍රණ කියන වචනේ සැරවැඩි නෑ. මේ දැශේ දැශමල් මොකද මේක හදන්නේ? හදන්නේ අවංකවම UNP විරෝධී පිළි අපේක්ෂක ජයග්‍රහණය කරවන්නද? එහෙම නැත්නම් UNP විරෝධී අපේක්ෂකයත් එකතු වෙන්නේ නැතු මොකක් හරි හේතුවක් හොයාගෙන ශ්‍රී ලංකායක පක්ෂයකට අපි දෙන්න යන්නේ නෑ කියලා මේ ටික කොහට අරන් යන්නේ? අපිට UNP ත් එපා, ශ්‍රී ලංකාත් එපා කියලා ඔසියෝබ ගුණසේකර කරලා තඳ කඩන්නද? මේ කුමන්ත්‍රණය පිළිබඳව ජනතාව දැනගන්න. ශ්‍රී ලංකාවේ මෙහෙම කුමන්ත්‍රණයක් තියෙනවා. මේකට මෛත්‍රීපාල සිරිසමැතිතුමා හවුල් නැහැ. එක්ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය UNP විරෝධී පිළේ හිටවන්න පුළුවන් කට්ටිය එකතු වෙලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එහෙම අගිර හිටවනවා. එහෙම නැත්නම් අපි ස්ත්‍රී වශයෙන්ම පොජ්ජන පෙරමුණ ඇතුළු වාමාංශික ප්‍රගතිශීලී කණ්ඩායම එකතු වෙන්නව මහා පෙරමුණ තුල ක්‍රියාකාරී වැඩ කරනවා. බරපතල චෝදනාවක් මේ තුල තියෙන්නේ. ඒ බරපතල චෝදනාව අපි විග්‍රහ කරමු. අපි සාකච්ඡා කරමු විවෘතව සාකච්ඡා කරමු ඒ ගැන. ඔය දැන් ඩිලන් පෙරමහත කොහෙද ඉන්නේ කියලා ඉස්සලා මට අහන්න පුළුවන් නම් හොඳයි ඔක්කොම කලි. මොකද හේතුව එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නෙමෙයි දැන් ඉන්නේ. හැබැයි කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපසභාපති. හැබැයි එතුමත් එදා කිව්වා දැන් අපි හරියට හිතා ගන්න බෑ තන කොහෙද කියලා. ඔව් ඒ ඒගොල්ලන්ට හිතා ගන්න බෑ. ඒකයි තියෙන ප්‍රශ්නේ. ඉතින් ඒගොල්ලෝ මේ කොහෙ අර මොකද්ද එකක් හීනෙන් බය වෙලා වගේ. මොකද හේතුව එතුමා දැන් තියෙන ප්‍රශ්නේ එතුමාට ඊළඟට මහයමති වීමේ හීනේ තමයි හදලා තියෙන්නේ. එතුමාම හදාගෙන තියෙනවද කවුරු හදලාද කියලා මම දන්නේ නැහැ. ඉතින් බදුල්ලේ ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක දවල්ට ගෑනලා තාත්තගේ ආණ්ඩුකාරතුමාගේ නිල නිවසේ කන්න බොන්න දෙනවා. රෑට පොහට්ටුවේ ඉන්න මන්ත්‍රීවරු ගෑනලා කන්න බොන්න දෙනවා රෑට කියලා කියනවා. මම තමයි ඊළඟට මහාමති අපේක්ෂක කියලා. ඉතින් ඔය ඉන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේද? ඔය පොහට්ටුවේ වැඩේ කරන්නේ අපි ඉන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ. ඒතකොට ඒගොල්ලන්ට පේනවා මේක කොහේ හරි අරන් යනවා කියලා. අපිට එහෙම මුකුත් ප්‍රශ්නයක් අපිට පේන්නේ නැහැ. හැබැයි ඔබ අමතක කරකොල යති ඕන් සමග එළියට බහපු 16 කණ්ඩායම එක්කෙනෙක් ඔබ. ඔව් ඊට පස්සේ අනිත් එක පාටම දවසින් 15 කණ්ඩායම වුණා. ඉතාලම හොඳයි රංගනවා අහපු එක. මොකද මම ඔය 16 කණ්ඩායම අපි ඔක්කොම ටික එකට එකට කතා කරේ.
දෙදස් දහටේ අප්‍රේල් හතරෙන්ද අපි ආණ්ඩුවෙන් එලියට බැස්සේ අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉන්නවා කියලා. අපි වෙන කොහොත් යන්න කතා කරේ නෑ කවුරුත්. හරි එහෙම කතා කළ තමයි අපි 16 ගන්නෑම අපිට මතක ඇති 16 අපි ජනරැලි දෙකක් තිබ්බා. එකක් මාතර අනිත් එක මාතලේ. ඉතාලම හොඳට කරා ලක්ෂණ යාපා බේවර්ධන මැතිතුමා. ඊළඟට අපේ ලක්ෂණ සන්ත පෙරේර මැතිතුමා. මේ විදිහට ලංකාව පුරා අපි මේ 16 ජනරැලි ටික ගෙනහිල්ලා අපි බැලුවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය උස්ස ගන්න. හරි හැබැයි මාසයක් එකමාරක් යනකොට මේකෙන් කට්ටියක් ගිහලා හිමීට හේතු වුණා පොදු ජන පෙරමුණට. හරි අද ඒගොල්ලන්ට වෙච්ච කිරිච්ච දෙයක් නැතුව ගිහලා තියෙන මොකද එහෙම පිළිගන්නෙත් නැහැ මෙහෙම පිළිගන්නෙත් නැහැ. හරි එතකොට ඕකේ අවසානයේ තවත් මේ ඒ පැත්තේ කකුල් දෙක තියාගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හිටපු දෙන්නේ තුන් දෙනෙකුත් හිටියා. ඔය එක්කෙනේ ඩිලන් පෙර මහත්තයා. හරි ඉතින් ඔහුට ඕනලා තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇදගෙන ගිහිල්ලා පොහොට්ටුවේ ගැට ගන්න. හැබැයි ඔවුන්ගේ චෝදනාව බරපතලයි. ඔවුන් කියන්නේ අපි වම දිනවන්න ඕනේ. එක්සත් ජාතික පක්ෂ විරෝධී පිළ දිනවන්න ඕනේ. ඒකෝර ඒ පිළට යනකොට ඒ ගමන එකට යන්න ඕනේ. නමුත් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ සජිත් ප්‍රේමදාසට ලැබේදෝ අපේක්ෂකත්වයේ ලැබේදෝ කියලා බලාපොරොත්තු වෙන ඔබ ඇතුළු කණ්ඩායමක් වලි කනවා කියන කාරණේ තමයි චෝදනාව. කිසිම බලාපොරොත්තුවක් අපේ නැහැ. හරි ඒගොල්ලන්ට දවල් හීන පෙවුනට අපිට දවල් හීන පෙන්නේ නැහැ. දවල් හීනයක් කියන්න බෑනේ මන්ත්‍රීතුමා. අතීතය ගැන කතා කරනකොට හැමෝම දන්නවනේ ඔබ ඇයි එක්සත් ජාතික පක්ෂයේ හැර යන්නේ. එතෙන්දී ඒ හැර යන්නට බොහෝතකට පෙර ඔබ එජාපේ නායකත්වයට බලයට ගේන්නට උත්සාහ දරන්නේ කවුද? එනි සමික දවල් හීනයක් වෙන්න බෑනේ. නෑ ඉතින් ඔබ මම ඉන්න තැන හරියට කකුල් දෙක කිලින් තියන් ඉන්න කෙනෙක් රංගන. මතක තියාගන්න. මම එක්සත් ජාතික පක්ෂයේ ඉන්නකොට මම පක්ෂයේ වෙනුවෙන් 2013 කල් වැඩියෙන්ම කුටි කාලේ වැඩ කරපු නායකයන්ගෙන් කීප දෙනෙක් වෙන්නේ නැති. හරි. පක්ෂයේ මේ විදිහට ඉස්සරහට ගෙනියන්න බෑ එක්සත් ජාතික පක්ෂේ රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ පක්ෂය විනාශ කරනවායි කියලා ඒකට විරුද්ධව සහිත් ප්‍රේමදාස මැතිතුමත් එක්ක අපි එකට නැගිටලා වැඩ කරා. ඒ නැගිටලා වැඩ කිරීමේ අවසාන ප්‍රතිඵලය මොකද්ද? සහිත් ප්‍රේමදාස මහත්තයා අන්තිමටම ගිහිල්ලා ප්‍රපාත ගාවට ගිහිල්ලා බ්‍රේක් එකක් ගැහුවා අපි ඔක්කොම බිම වැටේ. මට එතනින් ආපහු ගිහිල්ලා දන නමලා රනිල් වික්‍රමසිංහ මහත්තයා ගාව හිට ගන්න උවමනා කරලා තිබුණේ නැහැ. ඒ නිසා මම නම්බුකාර විදියට පක්ෂේ මන්ත්‍රී ධූරයත් අතහැරලා මන්ත්‍රී ධූරය එක්සත් ජාතික පක්ෂයට තියලා මම නිකම්ම මිනිහෙක් විදිහට මම පාර්ලිමේන්තුවෙන් එළියට ආවා. අනික් කට්ටිය මොනවද කරේ? අනික් කට්ටිය ගිහිල්ලා ඒ මන්ත්‍රීකම අරගෙන ගිහිල්ලා මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ඇමතිකම් අරගෙන හිටපු කට්ටිය හිටියා මේක ඇතුලේ. අපි එහෙම කරපු කට්ටිය නෙවෙයි. මම එහෙම කරේ නැහැ. මේ ඉතිහාසයේ පෞගිය අවුරුදු 15 20 ක ඉතිහාස දේශපාලන ඉතිහාස පාර්ලිමේන්තුවෙන් ඉල්ලාස් වෙලා පක්ෂෙන් අයින් වුණ කෙනෙක් ඉන්නවා නම් ඒ දයසිරි ජයසේකර. හරි? එතකොට මම එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වෙලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආපු දවසේ මම ඒ පක්ෂය ඇතුලේ මම හිටියේ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ජනාධිපති කරවන්න අපි පුළුවන් තරම් මහන්සි වුණා. හරි? ඒ මහන්සිලා එතුමාව අතහැරලා අපි කොහොමත් ගියේ නැහැ. එතුමා මේ පක්ෂේ බාර දුන්නාම මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට අපි මේ පක්ෂේ ඉඳගෙන හිටියා. අපි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාව පක්ෂ නායකය කරයි කියලා පහුදා උදේ මහින්ද රාජපක්ෂ මහත්තයා ගාවට ගියේ නැහැ. මොකද මහින්ද රාජපක්ෂ මහත්තයම ඇවිල්ලා කිව්වම මේ පක්ෂ නායකය මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා බාර ගන්න ලබන සතියේ ඉඳලා කියලා කිව්වම අපි එතන හිටගත්තා. හරි? ඒ හිටගෙන අපි වැඩ කටයුතු කරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. අපි කොහොමත් ගියේ නැහැ. එතකොට අපි ආණ්ඩුව ගත්ත තීන්දුවලදී අපි පක්ෂයේ එක්ක හිටියා, මෛත්‍රීපාල ජනාධිපතිතුමත් එක්ක හිටියා. එතනින් එළියට ආපුවම ආණ්ඩුවෙන් එළියට ආපු 16 දෙනාගේ කණ්ඩායම විදිහට අපි මං කෙලින්ම කිව්ව කතාව මං ඉස්සෙල්ලා කිව්වා වගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්න. හැබැයි එතන ඉන්න බැරුව කට්ටියක් ගියා. මං දවස් කොමත් මාස දෙක තුනක් යනකොට මට තේරුණා වැඩේ. මොකද මේගොල්ලෝ ක්‍රමානුකූලව හිමිදිමිට එක එක්කන යනවා ඒ පැත්තට. මං කව මතක තියාගන්න මම අදේ ඉඳලා මේ 16 කණ්ඩායම නැහැ. ඔබට මතක ඇති මම හිතන එක දවසක් කියලා මම එළියට ආපු දවස. මම එදා ඉඳලා මම කිව්වා මම කොහෙවත් යන්නේ නැහැ මම පක්ෂේ ඉන්නේ. මම කිව්වනේ මම එළියට ආවේ පක්ෂේ එක්ක ඉන්න. මට කොහෙවත් යන්න බෑයි කිය. දිනුවත් පෙරදුනත් පක්ෂය කඩාවැටුණත් ජනප්‍රියත්වයෙන් අඩු වුණත් මං හිටියේ එතන. හරි? දැන් ඔබ ඔය කියන කාරණේ මතුවෙන්නේ නැහැ මෙන්න මේ කාරණෙත් එක්ක. මොකද හේතුව මම සජිත් ප්‍රේමදාස මැතිතුමාව රජ කරන්න මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැන් යන සූදානම් නැහැ මතක තියාගන්න. ඔව් ඔබේ තර්කයේ පිළි අරගන්නේ මින් මම දැන් මෙහෙම දෙයක් ඔබෙන් අහන්න. ඔබ කවනේ අපි අවංකව කතා කරමු සුදේවත් ඇහුවා. ඔබට වඩා පහසු ගෝඨාභය රාජපක්ෂ බලයට පැමිණ ඔහු සමග වැඩ කිරීමද සජිත් ප්‍රේමදාස බලයට පැමිණ ඔහු සමග වැඩ කිරීමද? මම ඔබට බොහොම පැහැදිලිව කිව්වා අපිට වැදගත් වෙන්නේ ප්‍රතිපත්ති කිය. පුද්ගලෝ නෙවෙයි. ප්‍රතිපත්ති මත අපිට පුළුවන් නම් බලන්නේ මට පුද්ගලව දැන් නම් කරන්න එපා. මොකද මේ දෙන්නම තවමත් ජනාධිපති අපේක්ෂකෝ නෙවෙයි. හරි? මම කතා කරන්නේ වැඩපිළිලක් ගැන. මට පුද්ගලව සාධක මට අදාළ වෙන්නේ නැහැ. එතන ගෝඨාභය රාජපක්ෂ මහත්තයාද, ජමල් මහත්තයාද, දිනේෂ් ගුණවර්ධන මහත්තයාද කවුද අදාළ කාරණයක් නෙමෙයි මට. හරි? හැබැයි ප්‍රතිපත්ති මාලාවක් හදාගත්තොත් අපිට රට ඉදිරියට අරන් යන්න පුළුවන් ඉදිරි 5 අවුරුදු, 10 අවුරුදු, 15 අවුරුදු
අන්නේ ප්‍රතිපත්ති මාලාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ගැලපෙනවා නම් අපි එතන හිට ගන්න. හැබැයි කඳුරේ සාධකයේ බලපානවානේ. කඳුරේ සාධකයේ තමයි ඉතින්. කඳුරේ සාධකයේත් එක තමයි අපි තියෙන්නේ. ඔය ඔබ ඔබ ඔය බලාපොරොත්තු වෙන ප්‍රතිපත්ති මාලාව සජිත් ප්‍රේමදාස මහතා නායකයා වෙලා නැත්නම් අපේක්ෂකයා වෙලා આવොත් එම ඔබ ඒ කඳුරට එකතු වෙනවාද? සජිත් ප්‍රේමදාස මහත්තයාගෙන් ඒ වගේ දේවල් බලාපොරොත්තු වෙන්න පුළුවන් කියලා මම විශ්වාස කරන්නේ. හොඳයි. ඔබ 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 දැන් ඔබ තමයි ඔබ කිව්වා සජිත් ප්‍රේමදාස මහතා රයින් වික්‍රමස මහතා අයින් කරලා සජිත්ව බලයට ගෙන අපි කටයුතු කරා. ඔහු ප්‍රපාතයේ පාමුලට ඇවිල්ලා බ්‍රේක් ගැහුවා. අපි වැටුණා. එයා ආපහු හැරලා ගියා කියලා. ඒ වගේම චරිතයක් ඉන්නවා ඒ පැත්තේ අජිත් පී පෙරේරා මහතා. ඔහු කරන යම් ප්‍රකාශ තුල මේ කියන ඩිලන් පෙරේරා මහතා කියන ප්‍රකාශය සමග ගැළපෙනවා දෝ කියලා හිතනවා. අපි මේ ප්‍රකාශය බලමු. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉතුරුල ඉන්න මන්ත්‍රීවරුන්ගේ කී දිනේ ඍජුව සහාය පළ කරනවාද එක්සත් ජාතික පෙරමුණට ඔබ හිනාවෙන් යම් දේවල් කියන ඔක්කොම දේවල් කියන්න බෑනේ රංගන ඔබට ඉංගියක් ගන්න පුළුවන් පහුගේ විශ්වාසභංග වෙලාවේ මන්ත්‍රීවරු හසිරිච්ච ආකාරයෙන් ඔබට යම් ඉංගියක් ගන්න පුළුවන් තවත් පිරිසක් ඉන්නවා සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් වෙනවා නම් අප සමග එකතු වන්නට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායමක් විතරක් නෙමෙයි පොහොට්ටු පක්ෂයේ මන්ත්‍රී දූර දරන අප සමග හිත මිත්‍රකම් ඉතිහාසයන් තිබෙන කීප දෙනෙක්ම සූදානම් වෙලා ඉන්නවා ඔව් ඔබේ දිස්ත්‍රික් කෙනෙකුත් ඉන්නවද ඒ අතර මගේ හිනාවෙන් ඔබට පේනවා ඇති මකරි ධනාත්මක දෙයක් දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්නේ එදා සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් කතා කරලා අන්තිමට උන් හිටියෙන් අහිමුණු අයත් නැවතේ කියලාද ඔබ කියන්නේ සමහරු අපේ කණ්ඩායමට එකතු වෙයි එවැනි ප්‍රකාශ අර ප්‍රකාශත් එක්ක ගැළපෙනවා ඇයිද මෙමයයි සලකුණට ගියනලා එක්කෙනෙක්ගෙන් ප්‍රකාශයක් ආවා ඒ ප්‍රකාශය අපව මගෙන් අහන්න දෙන්න එපා මම බොහොම පැහැදිලිව කියන්නේ මම ඉන්න මතය පක්ෂයේ ඉන්න මතයත් එක්ක මම ඉන්නේ හරි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් විදියට මට තනි ගමනක් යන්න බෑ. පාක්ෂිකයෙක් ඉන්න මතයත් ඔබ ඉන්නවද? ඔව් පාක්ෂිකයෙක් ඉන්න එක මතය තමයි අපි ඉන්නේ. ඔබ ලංකා නිදහස්ද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වටා පාක්ෂිකෝ පිරිසක් ඉන්නවා නම් ඒ විශ්වාසය තියාගෙන ඔවුන්ගේ මතය තමයි මම ඉන්නේ. මොකද පක්ෂයේ පල්ලෑ ඉන්න අයට විශාල වේදනාවක් තියෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකට ගැඩුවයි කියලා. හරි? ඒ වේදනාවත් එක්ක පොඩි වෛරකුත් තියෙනවා ගම්මැතිල මිනිස්සුන්ගේ. හරි? අපේ පක්ෂය විනාශ කරයි කියලා. හරි? කවුද? මේ පොදු ජන පෙරමුණ අදපු ක්‍රියාදාමයේ තුල පොදු ජන පෙරමුණ හදන්න හේතු වුණු කාරණය හරියට විග්‍රහ කරන්න හදන්න හේතු වුණ කාරණේ පැත්තකින් තියන්නකෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදියට අපේ පක්ෂය ශක්තිමත් පක්ෂයක් විදියට තිබිච්ච පක්ෂයක් නෙමේ ඒක අගෝස්තු 17 වෙනිදා මැතිවරණයට එකතු වුණා එකතු වෙලා මැතිවරණයට ගියා නමුත් මැතිවරණ ක්‍රියාදාමය තුල සිදුවුණු සිදුවීම් ඉන් අනතුරුව මැතිවරණයෙන් පස්සේ සිදුවුණු සිදුවීම් මේ සියල්ල තුල ඔබට ওই මතේ ඉන්නට පුළුවන්ද පුළුවන් මොකද හේතුව එතනදී එක්කෙනෙකුට විතරක් දෝෂාරෝපණය කළ බෑ කවුරු හරි ජනාධිපතිතුමාට දෝෂාරෝපණය කරනවා නම් අනිත් පැත්තට දෝෂාරෝපණය කරන්න ගොඩක් දේවල් ජනාධිපතිතුමාට තියෙනවා මම මේ දෙපැත්තම හොඳින් අහපු කෙනෙක් විතරයි මම මේ කතාව කියන්නේ ඒ නිසා ඉතිහාසය දැන් වැඩක් නෑ සුදේව හරි අපිට වැදගත් වෙන්නේ මම දැනුත් කියන්නේ හැබැයි පොදු ජන පෙරමුණ කියන පක්ෂය බිහි කරන්න හේතු වුණු ඉතිහාසය අවශ්‍ය වෙනවා නේද මේ සත්‍ය ඒකට හේතු ඕන තරම් කියන්න පුළුවන් විවිධ කාරණා ඔබ කියන මතවාදී මේ හේතු කියන්න පුළුවන් පුද්ගල සාධක කියන්න පුළුවන් තමන්ට වෙනම පක්ෂයක් හදා ගැනීම කියන්න පුළුවන් විවිධ කාරණා කියන්න පුළුවන් මම ඒක ගැන විග්‍රහ කරන්න යන්නේ නැහැ මෙතනදී අපි ඒවා ඉතිහාසෙට එකතු කරමුකෝ නමුත් රංගනහපු කාරණේ මම කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගමේ පාක්ෂිකයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෙනියන්න ඕනේ හරිතැනට මේ පක්ෂය අපි ගෙනියනවා ඒක ගැන මට විශ්වාසයක් ඇතුව කියන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒක නිසා මම ඉන්නවද ගෙනියන්නද ඉතුරුලා ඉන්නවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඕන තරම් ඉන්නවා කිසි ගැටලුවක් නැහැ මිනිස්සු දැස් දැල්වගෙන බලන් ඉන්නවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිවැරදි තීන්දුව ගන්න කල අපිත් එක්කට එකතු වෙන්න ඒ නිවැරදි තීන්දුව ගන්න කාලවකවානුව ඉතාම ළඟයි බය වෙන්න එපා ඒකට ඒ නිසා වෙ ඩිලන් පෙරේරා මහත්තයලා මේ ඉන්න හීනවල නෙමේ අපි ඉන්නේ එතුමාලා මේ පක්ෂෙත් නෙමේ ඉන්නේ ඒගොල්ලෝ ඉන්නේ වෙන තැනක හරි ඉතින් ඒක නිසා කරන්න තියෙන හොඳම දේ ඒ පක්ෂවලට යනවා නම් මන්ත්‍රී ධූරය ජනාධිපතිතුමා දුන්නේ ජාතික ලැයිස්තුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හරි මොකද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික ලැයිස්තුවෙන් ඇවිල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයම ගරහනවා නම් එළියට ගිහිල්ලා ඇත්තටම මේගොල්ලෝ මන්ත්‍රීකමක් තියලා යන්න ඕනේ මොකද ඔව් ඒගොල්ලෝ එහෙම නේ කරේ දැන් අපිට මට කිව්වෙත් එහෙමයි එතුමා ජනාධිපතිතුමා ඉස්සරහම ගියා සර් මම කවදා හරි දීන්දුවක් ගත්තොත් සර් පොදු ජන පෙරමුණට යනවා නම් මම නම් සර් මේක තියලා සර් යන්නේ කියලා තමයි කිව්වේ මම කියලා තියලා යන්න කරුණාකරලා එතකොට අපිට තව ශ්‍රී ලංකා කාර්යයක් පත් කරගන්න පුළුවන් නියම ශ්‍රී ලංකා කාර්යය හැබැයි වෙන තැනක ඉඳගෙන ශ්‍රී ලංකාවේ බයින මිනිස්සු නෙමෙයි එහෙම එහෙම ලයිස්තුවෙන් ඇවිල්ලා UNP එකේ පැත්තේ වාඩි වෙච්ච අයත් ඉන්නවා ඔව් එහෙනම් එයාටත් මේ කතාවම තමයි කියන්නේ තියෙන්නේ ඔබ ආසන සංවිධායක කම්පාව ගන්නවා ඒගොල්ලෝ ඔව් ඉතින් එයාට ලැජ්ජාවක් නැතිකම මම කියන්නේ තාත්තා UNP එකෙන් ආසන සංවිධායක ගන්නකොට පුතාලා ඉන්නවා ශ්‍රී ලංකාවේ ආසන සංවිධායක එතකොට මොකද්ද ඔබ කරන්නේ නෑ ඒක අපි උපක්‍රමශීලීව ගත්ත කාරණයක් මොකද බිබිලා ආසනේ විමල සොයිසමතුමා ඉඳලා ගිය කාලවකවානුව තුළ ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට යම් ශක්තියක් දුන්නා ඒක අපි අමතක කරන්න හොඳ නැහැ
ඒ නිසා අපි එතෙන්ට උදාරව දාලා තිනවා කවුදක්වත් එයා ඇවිල්ලා මෙහෙ චන්දිලන්නේ නැහැ එක්සත් ජාතික පක්ෂය හැබැයි ඔබ ඩිලාන් පෙරේරා ඔයිලනේ කටානේ ඔබ ඩිලාන් පෙරේරාගේ විග්‍රහයයි විජිත් විජේමුණිගේ විග්‍රහයයි දෙවිදියකට නෑ දෙවිදිය නෙමෙයි දෙවිදිය නෙමෙයි දෙවිදිය නෑ නෑ මට කියන්න දුන්නේ නෑ නෑ ඔබ විජිත් විජේමුණිගේ සාධනීය බව දකිනවා නෑ 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 සාධනීය බව දකිනවා රංගන වැරදිට තේරුම් ගන්න එපා ඔහු ඉන්න කාලයේ මං කිව්වේ ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්න කාලය තුල ඔහු යම් සේවයක් ඒ මොණරාගල දිස්ත්‍රික්කයේ විවිලාසෙන්ට කළා තියෙනවා ඒක ගැන මම මේ කිව්වේ හැබැයි මේ අයට මේ ඔක්කොටම මම කියන්නේ UNP එකට ගිහිල්ලාද සංවිධායකකම ගත්ත කටිරත් ඇත්ත වශයෙන් ජාතික ලැයිස්තු වලින් ගියේ ජනාධිපතිතුමා විශ්වාසය තියලා 12 දිනකට ගෙනලා දුන්නා මේ ජාතික ලැයිස්තු മന്ത്രി දුවර. ඔවුන්ට කිසි අයිතියක් නැහැ සදාචාරාත්මක ගිහිල්ලා කිසිම පක්ෂයකට පක්ෂය අතහැරලා ගිහිල්ලා නැත්තම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විවේචනය කරන්න කිසිදු අයිතියක් නැහැ. මොකද අහිංසක ගම්වල ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂිකයෝ ඔවුන්ට වෛර කරනවා. මතක තියාගන්න. ඇයි මොකද මේ 12 දෙනා අපිත් එක්ක අද හිටියානම් හරි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැන් ඉතුරුලා ඉන්න අපි ටිකක් එක්ක තව දොස් දෙනෙක් හිටියා නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මීට වැඩි ශක්තිමත්. ඔබ කොහොමද ශ්‍රී ලංකා නිදහස් පක්ෂිකයා වෛර කරනවා කියන තර්කය ගොඩනගන්නේ? නෑ බොහොම පැහැදිලිද අපිට ඇවිල්ලා කතා කරන්නේ ශ්‍රී ලංකාවරු අපිට ඇවිල්ලා කතා කරන කට්ටිය ජාතික ලැයිස්තුවේ මේ මිනිස්සු මත් වෙලවන්න ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී දුන ලැබෙන්නේ 2015 අගෝස්තු 17 මැතිවරණයේ. ඒ මැතිවරණය හිටපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂිකයන්ගෙන් අති බහුතරයේ ඉන්නේ පොදු ජන පෙරමුණේ. ඒතර ඔබට තර්ක නගන්නට බෑ ඕන් වෛර කරනවා කියලා. නෑ නෑ ඉතින් අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදියට අපි කියන්නේ පක්ෂයෙන් ගත්තනම් මන්ත්‍රී ධූරයක්. මං කියන්නේ නෑ ඒ ඒ කාරණාව ගැන මම තර්ක කරන්නේ. මම කියන්නේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර මම මේ කතා කරන්නේ. හරි. අනිත්‍යව සම්බන්ධව යම් මතයක් ඒගොල්ලන්ට කියන්න පුළුවන් වෙන්න පුළුවන්. නමුත් ජාතික ලැයිස්තුව හුදෙක් ජනාධිපතිතුමා විශ්වාසය තියලා විශ්වාසය තියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉඳී කියලා විශ්වාසයක් තියාගෙන දුන්නේ මේ කට්ටියට අයිතියක් නැහැ රෙදි ඇඳගෙන නෙමෙයි ඒගොල්ලෝ ඉන්න ඕන අරනම් ඔය ගිහිල්ලා ඉන්න කට්ටිය එක්සත් ජාතික පක්ෂයේ හැබැයි මන්ත්‍රීතුමනේ දැන් අර සුදේව මතක් කරනකම් ඔබට විජිත් විදේමුණි ඒ වගේ කණ්ඩායම් මතක්ුනේ නෑ අන්නේ එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ එහෙනම් ඔබ එකපාර දෙපාර්ශවයටම මේ කණ්ඩායම් දෙකටම ඒ තර්කේ නගන්න මම දෙකටම දෙපැත්තටම මං ගහනවා ඒ කියන්නේ කිසි ගැටලුවක් නෑ ඔබ දැන් මේ කතා කරේ ඩිලන් පෙරමැතිතුමා කියන්නේ මන්ත්‍රී කණ්ඩායම ඇතුලේ බොහොම දැඩි ලෙස කිව්වා මේ පක්ෂයට විනයක් තියෙන්න ඕනේ කියලා. හැබැයි ඒ අවුරුදු දෙක තුන ඇතුළත කිසිම පියවරක් ගත්තේ නැහැ. ඒක නිසා තමයි මේ පක්ෂය මේ තත්ත්වයට පත් වුණේ. මොකද හේතුව අපේ පක්ෂයේ ඉන්න අය අතහැරලා දාලා යන්න පටන් ගත්තා. මොකද උන් දන්නවා උන්ට කිසි ප්‍රශ්නයක් නැහැයි කියලා. ඒ වගේම එක්සත් ජාතික පක්ෂය යනකොට ওই ප්‍රශ්නේම ආවා. සමහරු කට්ටිය කතා කරලා ඇහුවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන කතා කරලා ආසන සංවිධායකරු ගීසදිත් කතා කරලා අපේ රැස්වීම තියෙන කොට එක සංවිධායකරු නැගිටලා ඇහුවා සර් එක්සත් ජාතික පක්ෂයට ගිය කට්ටියට විනය පරීක්ෂණ තියන්න කලින් සර් පොදු ජන පෙරමුණට ගිය කට්ටියට තියන්න විනය පරීක්ෂණයක් කියලා. ඉතින් ඒ නිසා මේ අර්බුදය එතනින් නතරලා තියෙන්නේ දැන්. නමුත් අපිට පොඩි කාලයක් අපිට තියෙන්නේ මේ ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණය. නමුත් මම වගකීමක් අතෝ කියනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාලිකම්වරයා විදියට පක්ෂය අතහැරලා දාලා ගිය පක්ෂයත් එක්ක වැඩ කරන්න නැතුව සංවිධායකරුත් එක්ක වැඩ කරන්න නැති පල්ලෙහා මට්ටමේ ප්‍රායසව මන්ත්‍රීවරුන් ඉදලා මම වැඩේ පටන් ගන්න තියෙන්නේ. අද ඔවුන්ට විරුද්ධව විනය පරීක්ෂණ ගණනාවක් සිද්ධ කරනවා. අනිවාර්යෙන් ඔවුන් පක්ෂය අතහැරලා දාලා ගිහිල්ලා වෙනත් පක්ෂයකට බැඳුනොත් ඔවුන් පක්ෂය අතහැරලා දාලා ගිහිල්ලා වෙනත් පක්ෂයකට සහයෝගය දුන්නොත් ඔවුන්ගේ മന്ത്രി දුර අහෝසි කරන්න අනිවාර්යෙන් කටයුතු කරනවා. ඒ කියන්නේ දැන් ඔය දැන් අපි පල්ලෙහා මට්ටමින් පටන් ගන්න තියෙනවා. අනාගතේ මේ නීතිය නැත්නම් මේ විනය ඉහළ මට්ටමකට ගේන්න අවශ්‍ය කරන කටයුතු ටික අපි සකස් කරනවා. මොකද අධිකව ජනාධිපතිතුමාත් කිව්වේ දැන් අපිට උඩ හදාගන්න බැරි තත්ත්වයක් ඇතිලා තියෙනවා. අපි පල්ලෙහාවත් මේක පටන් ගන්න උඩට ගේමු කියලා. ඒ නිසා අපි මේ පක්ෂයේ විනය ස්ථාවර කර ගැනීම වැඩපිළි ඉදිරි මාස කීප ඇතුළත අනිවාර්යෙන් අපි කරමු. අතොර ආණ්ඩු ඉවරලා තියෙයි ඔබතුමා කියන උඩ හදනකොට. ආණ්ඩු ඉවරනාට කමන්නේ පක්ෂය අඩුම තරමේ හොඳ ස්ථාවර ශක්තිමත් පක්ෂයක් බවට පත් වෙනවා නම් විනය සහිත පක්ෂයක් බවට පත් වෙනවා නම් වැඩ කරන මිනිස්සු ඔක්කොම එකට එකතුලා වැඩ කරනවා නම් හැම සංවිධායකවරයෙක්ම හොරට ඉන්නේ නැතුව මහන්සිලා වැඩ කරනවා නම් පක්ෂය ගොඩ ගන්න පුළුවන්. පොදු ජන පෙරමුණට ගියා ගන්න ප්‍රශ්නයක් නැහැ. දැන් ඔබතුමාලා එවුන් එක්ක ඕන් එක්ක සංධානයක් හදා ගන්න යන්නේ එකතු වෙන්න යන්නේ. හැබැයි UMP එකට ගිය එක ටිකක් බරපතල කාරණයක් නේද? UMP එකට ගිය එක බරපතල කාරණයක්. ඒකට විරුද්ධවත් අපිට ගන්න තියෙන පියවර ගන්න ඕන. නමුත් මේ සන්දර්භය තුළ ඇතිලා තියෙන තත්ත්වයන් තුළ තමයි මේ සියලු ප්‍රශ්න ඇතිලා තියෙන්නේ. ඉතින් එක පැත්තෙන් කල්පනා කරන්නේ පොදු ජන පෙරමුණ කියලා පක්ෂයක් හදලා ඒ පක්ෂයේ සමාජිකත්වයේ ගත්ත කට්ටියටත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මේ අය ඉන්නේ කියලා ලියුමක් ගහපුවාම හරි එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කල්පනා කරනවා ඒතර ඒගොල්ලන්ට එක නීතියක් UNP එකේ කට්ටියට තව නීතියක් දෙකක් වෙන්න බෑනේ එහෙනම් දෙගොල්ලන්ටම එකම නීතියක් වෙන්න ඕන. ඉතින් ඒ නිසා තමයි මම කිව්වේ විනය පිළිබඳව ඉතාම දැඩි තීන්දුව తీරන
මට කරන්න පුළුවන් විදිහට මම මේ පක්ෂයේ මාලිකම්වරයා විදිහට ඉන්න තාක් දුරට මම මගේ උපරිම යුතුයකම් කොටස පක්ෂ වෙනුවෙන් මම කරනවා. හොඳයි අපි දෙවෙනි විරාමයට යනවා. සලකුණ සීමාවෙන් එහා දේශපාලනය. සීමාවෙන් එහා සලකුණ දේශපාලන සංවාදයේ සමග අපි නැවත එකතු වෙන්නේ දයසිරි ජයසේකර මන්ත්‍රීවරයා සමගයි සාකච්ඡා කරමින් සිටින්නේ. මන්ත්‍රීතුමනි, දැන් ඔබේ කණ්ඩායමක් පොහොට්ටුවට ගිහිල්ලා ඉන්නවා, තව ටිකක් යන්න හදනවා, තව කට්ටියක් එක්සත් ජාතික පක්ෂයට ගිහිල්ලා ඉන්නවා, තව කිහිප දෙනෙක් එක්සත් ජාතික පක්ෂයට යන්න හදනවද? නෑ, මං හිතන්නේ එහෙම වෙයි කියලා. මොකද හේතුව අපි පක්ෂයේ විදියට දැනට ඉන්න සියලු දෙනාත් එක්ක යම් හොඳ ස්ථාවරයක සාකච්ඡාවක් අපි ඉන්නේ. ඉතින් මං හිතන්නේ තවදුරටත් පක්ෂය එක එක්කෙනා දාලා යන්න පුළුවන් තත්ත්වයකට කියලා. මොකද අපි ස්ථාවර මතවාදයකට එමින් ඉන්නවා. මොකද හේතුව යම් යම් විචිකිච්ඡාවන් සමහර අයට තිබුණා අපි කොහෙද යන්නේ කියලා. ඉතින් ඒක තීරණය කරන්න බෑ එකපාරට. මොකද මේ හැම තැනකම තියෙන අවුල් වියවුල් විශාල සංඛ්‍යාවක්. අපි දැන් පෞගේ කාලේ හිතුවේ නැහැ මේ එක්සත් ජාතික පක්ෂ මහා වියවුලක් එයි කියලා. දැන් මහා වියවුලක් නෙදී. ඉතින් පොජන පෙරමුණේ ඒ වියවුල, ඒ කියන්නේ ඒ වියවුල ඇති වෙලා තියෙන්නේ සජිත් ප්‍රේමදාසට අපේක්ෂකත්වයේ දෙයි කියලා බලාගෙන ඉඳලා ඒක නොලැබුණ නිසා. නෑ නෑ, ඒක ඇතුලේ අභ්‍යන්තරව තියෙන ප්‍රශ්නයක් නෙවෙයි. එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තරේ විශාල ප්‍රශ්නයක් ගිනි ගොඩක් අස්සේ තිබුණ එකක් දැන් ආයි මතුවෙලා තියෙනවා. දැන් පක්ෂය ආපහු නැවත දෙදරීමකට ලක් වෙන දැනකට තල්ලුලා තියෙන්නේ. ඉතින් ඒ මං කියන්නේ එක මේ ඒක ගැන කතා කරපු වෙලාවේ මට පොඩි උත්තරයක් දෙන්නම. එතනට ආපු නිසා පොඩ්ඩක් වෙන තැනකට යන්නේ. ඔබ එක තැනක කියනවා එකට හිටගත් අයව එක තැනකදී සජිත් බ්‍රේක් එකක් ගහලා ඔක්කොම දණින් වැටුණා කියලා. දැන් මොහොතකට කලින් කිව්වේ නැවතත් සජිත් බ්‍රේක් එකක් ගායද ඔබට තියෙන පැරණි අධ්‍යක්ෂකීම් අනුව ළඟ ඉන්න අය අජිත් පී පෙරලා එහෙම දණින් වැටෙන්න? මම නම් දන්නේ නැහැ ඒක. ඉතින් ඒක මට දැන් මෙතන කතා කරන්න බෑ. පරණ අධ්‍යක්ෂකීම් ඇසරෙන් මම නිකමට ඔබෙන් විපක්ෂයේ ඉන්නකොට වැඩ කරපු විදියයි ආණ්ඩුවක් ගත්තාම වැඩ කරපු විදියයි මම හිතන්නේ වෙනස් වෙයි කියලා. මම හිතන්නේ බලමු මොකද වෙන්නේ. දැන් මේ මන්ත්‍රීතුමා ඒ වගේම දැන් ඔය UNP එක ඇතුළේ ඔබතුමා කියනවානේ වියවුලක් අපි දකින්න ප්‍රශ්නයක් තියෙනවා කියලා. දැන් ඔබ පක්ෂක මහලේකම්වරේ, ඔය වියවුලෙන් ප්‍රයෝජනයක් අරගෙන එක්සත් ජාතික පක්ෂයේ ඉන්න මන්ත්‍රීවරේ ඔබගේ කඳවුරට ගන්නට ඔබට ශක්තියක් නැද්ද? නෑ, ඒක එකපාරට කරන්න පුළුවන් කාරණාවක් නෙමෙයි. මම හිතන්නේ අපි අපේ අර කිව්ව ජාතික අපේක්ෂකයා ස්ථාවරව හදලා ප්‍රතිපත්ති මාලාව ස්ථාවරව හදලා ඒ ක්‍රියාදාම ඉදිරියට ගියොත් මම හිතන්නේ එක්සත් ජාතික පක්ෂ විශාල පිරිසක් අපිත් එක්ක එකට එකතු වෙනවා. නමුත් ඒ අතර ශ්‍රී ලංකාවේ නිදහස් පක්ෂය ඔබත් සමග ඉන්න කණ්ඩායමේ නම් කිහිපයක් කියවෙනවා. මහින්ද සමරසිංහ කියන නම කියවෙනවා, මොහන්ලාල් ග්‍රේරු කියන නම කියවෙනවා, දුමින්ද දිසානායක කියන නම කියවෙනවා. මේ නම් කොතන රැඳෙයිද? ඔබට විශ්වාසයක් තියෙනවද ඔය කියන නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල රැඳෙයි කියලා? අපිත් එක්ක උන් ඉන්නවා, කිසි ගැටලුවක් නැහැ. මම විශ්වාස කරනවා උන්ගේ කිසි ප්‍රශ්නයක් වෙන එකක් නැහැ කියලා. ඔය කියන නම් වලින් ඇත්තම මේ ඔය එක එක තියෙන මේ Facebook වල යනවා මිසක කිසි වෙලාවක උන් මේ විදිහට වැඩ කරලා නැහැ. මම මෙහෙම තව ටිකක් සමීප කරලා මේ ප්‍රශ්නේ ඔබෙන් අහනවා. යම් එකකින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොහොට්ටුව සමග සන්ධාන ගතවන්නට තීන්දුව ගන්න ලැබුවොත් මේ නම් ටික ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉතුරු වේද? නෑ, මම හිතන්නේ ප්‍රශ්නයක් වෙයි කියලා. මොකද හේතුව අපි ප්‍රයෝජන පෙරමුණත් එක්ක සන්ධාන ගත වීම කෙසේ වෙතත් අපි ජාතික අපේක්ෂකකිනුන් එකට එකතු වෙලා වැඩ කරන තැනක අපි ඉන්නවා. එක අපි යම් එක වැඩපිල්ල. ඉතින් ඒකෙදි රාජපක්ෂවරේ බලයට පත් වෙනවට කැමති නැහැ කියලා එලිපිටම සඳහන් කරපු දුමින්ද දිසානායක සන්ධාන ගත වීම හැමුවේ නවතීද? ඇයි ඔබ කොලේ වහන්න හදන්නේ? නෑ නෑ, එහෙම කොලයක් වහන්න දන්නේ නැහැ. එතුමත් පක්ෂීන්. මං හිතන්නේ දුමින්ද දිසානායක මතුමා කවදාකවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැරදාලා යයි කියලා. ඒක මගේ පෞද්ගලික මම විශ්වාස කරන දේ. එනිසා ඒකට කලබල විය යුතු නැහැ. ඉතින් අපි පක්ෂය විදිහට ස්ථාවරයක ඉන්නවා නම් අපිට කිසි ගැටලුවක් වෙන්නේ නැහැ. මොකද හේතුව පක්ෂය තැන් තැන් වලට ඇදන් යන එක එක පුද්ගලයන්ට දෙන්නේ නැතුව අපි පක්ෂය එක මතයකින් ඉඳලා තීන්දුවක් ගත්තොත් අන්න එතනදී තමයි අපි වැදගත් වෙන්නේ. මොකද අපි බලමු අනුරාධපුර දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂයේ මේ මන්ත්‍රීවරයා මේ කියන්නේ බොරුවක්ද කියලා. පීත්‍රාග්නේ ඒගොල්ලෝ සාකච්ඡා කරන්න සූදානම් මාත් එක්ක නන්නේ මේ පක්ෂෙත් එක්ක සාකච්ඡා කරමින් පවතිනවා.
නිකන් ජොලියට කියන කතාවක් මේ මේ පුවත්පත් සාකච්ඡාවල මේ එක එක අය එක එක හිතිච්චිච්ච කතා කිව්වම ඒක 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 කල්පනා කරන්න එපා. ඉතින් ඔය චූන් එකද කියන කට්ටිය තව ටිකක් කලනට ඔය චූන් ඔක්කොම ඉවරයි. එකට එකතු වෙලා වැඩ ටික පටන් ගත්තෙන් පස්සේ ඉතින් මන්ත්‍රීතුමා දැන් දුපඩක් කින් පොඩක් කින් ඔබ ඔබ හොඳ තැනකට ආවා. ඒකට පොඩි උත්තේජනයක් ආවා GLP රිස් මහතා සහ බෙසිල් රාජපක්ෂ මහතා කරපු ප්‍රකාශ කිහිපයක්. අපි අපි ඒ ප්‍රකාශ දෙකත් බලලාම ওই කියන තැන පොඩ්ඩක් සාකච්ඡා කරලෙමු. බාලා පක්ෂ සම්මේලනයේ දවසේ ජනාධිපති අපේක්ෂකය නම් කරාට පස්සේ ඔබතුමාලා හිතනවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහයෝගය ඔබතුමාලට ඊළඟ ජනාධිපතිවරණය දී ගන්න පුළුවන්ද? ජනාධිපති අපේක්ෂකයා 11 වෙනිදා ඉදිරිපත් වෙනවා. හැබැයි ඒ අපේක්ෂකයා වට කොයි විදිහටද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වැඩ කරන්න පුළුවන් වන්නේ? මොනවද ඒකට අවශ්‍ය දේවල්? ඒතකොට ඒ පිළිබඳ සාකච්ඡා කිරීමෙන් එතන මේ බාධාවක් අසීරුතාවයක් ඇතිවන්නේ නැහැනේ. අපේ තවම ඉතමත් දැඩි උවමනාවක් තියෙනවා ඒකට වැඩ කරන්න. අපි විශ්වාස කරන්නේ මම කිව්වා වගේ කොහොමටත් ගමේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂිකය අවසානයේ ගිහිල්ලා එක්සත් ජාතික පක්ෂයට කතිර ගහයි කියලා කවුද විශ්වාස කරන්නේ? විවෘත ආරාධනාවක් තියෙනවා. අපි සමග එක්කාසු වෙලා වැඩ කරන්න. නිදහස් පක්ෂය කියන්නේ අපි හිටපු පක්ෂය, අපේ පියා බණ්ඩාරනායක මැතිතුමත් එක්ක හදපු පක්ෂය. අපිට පොඩි කණගාටුවක් තියෙන මේ පක්ෂය මේපත් වෙලා තියෙන තත්ත්වය ගැන. ඒකේ ඊටත් එදී අපි කණගාටුයි. ගියපාර ඡන්ද දීපු 14 ලක්ෂයක් ඉන්නවා. අනේ ඒ කට්ටිය අපි පක්ෂයට අපි එක එකතු කරගන්න අපි සෑම උත්සාහයක්ම ගන්නවා. සාකච්ඡාවල සාධනීය මට්ටමක් ගැටේ නැද්ද? නෑ නෑ එහෙම තියෙනවා වගේ මට පේන්නේ වෙනදට වැඩිය තියෙනවා. ජයසිරි ජයසේකරත් පහුගිය දිනවල කරපු ප්‍රකාශයයි අද කරන ප්‍රකාශයයි කිසියම් වූ සාධනීය තත්ත්වයක් පේන්න අපිට තියෙනවා. ඔබ 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 කියයි ඔබ ඔබ ඔබේ පාක්ෂිකයන් ඉදිරියේ කරපු ප්‍රකාශය වුණා අදාළ නැහැ කියලා මම කියන්නේ. ඔබ නමුත් ඔබ අද අද ඔබගේ පුද්ගල සාධකයේ තුළ දකින මේ ප්‍රකාශ මම කියන්නේ. ඒ වගේම GLP රිස් මහතා පහුගිය දිනවල මාධ්‍ය සාකච්ඡාවල දැඩිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පහර ගැහුවා. හැබැයි අද බොහොම වෙනස් වෙලා තියෙනවා. බැසිල් රාජපක්ෂ මහතා කිසියම්ම කියනවා වෙනස් වූ තත්ත්වයකට ඇවිල්ලා තියෙනවා. කියන්නේ මොකද්ද මේ? කොහොමද දැන් මට බැන්නනේ දිගාර නැතුව ඔය අනුරේ අපමැතුමාලා සීබි රත්නායක මැතුමාලා අර ඔය දකුණේ ඉන්න පොඩි ළමයි කීප දෙනයි ඔය අනුරාධපුරයේ ළමයි ටිකයි ඔක්කොම කට්ටිය මට බැන්නනේ. ඒ ළමයි ටික කවුද කියලා කියන්න බැරද? මේක UN පිට නැයන් නදන්නේ කියලානේ. මම කිව්වනේ මම එහෙම කරන්නේ නැහැ කියලා. මම බොහොම පැහැදිලිව කියනවා කියලා. මොකද මගේ පක්ෂයේ මගේ පාක්ෂිකව ආරක්ෂා කරගන්න මම කතා කරන්න ඕනේ. පළවෙනි එක ඔබ කිව්වා වගේ එකින්ද මේ දැනුත් මම ඒක තමයි කතා කරන්නේ. දැනුත් කිසිම ප්‍රශ්නයක් නැහැ. මම කියන්නේ පෝජන පෙරමුණත් එක්ක එකතු වෙන්න ඕන නම් අවශ්‍ය නම් අපි ගිහිල්ලා පෝජන පෙරමුණට එකතු වෙන එක නෙමෙයි කල්පනා කරන්න ඕනේ. අපි දෙගොල්ලෝ යම් මතවාදීමේ වශයෙන් ප්‍රශ්න ගන්නවක් අපේ ඇතුලේ තියෙනවා. ඒ තියාගෙන අපි එකට එකතු වෙන වැඩපිළිවෙලක් හදා ගන්න ඕනේ. ඒකට මේ ගිහිල්ලා ආ එන්න පෝජන පෙරමුණට ඇවිල්ලා ඉඳ ගන්න, ඔයාලා ඇවිල්ලා අපිට වැඩ කරන්න, එහෙම වැඩ කරන්න බෑ අපිට. හරි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉඳලා අපේ පක්ෂයත් ආරක්ෂා කරන්න තමයි අපි වැඩ කරන්න ඕනේ. මේ හොඳට මතක තියාගන්න මේ මේ දෙගොල්ලොම එක මතවාදකින් අය ඉන්නේ. ගම ඇතුලේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂික තමයි දෙකට බෙදලා පොජන පෙරමුණට භාගයයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාගයයි ගිහිල්ලා තියෙන්නේ. ඉතින් අපි ගිහිල්ලා නිකම්ම අර ගොඩ ඇතුලේ හේතු වුණ ගම වෙන්නේ අපේ පක්ෂය සම්පූර්ණයෙන් දීවලා යනවා. ඒකට ඉඩ දෙන්න බෑ අපිට. ඒකින්ද තමයි අපි වෙනස් විදිහකට අපි මේක දකින්නේ. ඒ කියන්නේ මේ රටේ ලිබරල් ධනවාදී එක්සත් ජාතික පක්ෂයත් හරි යම් ජාතික ජාතිවාදී යම් අදහස් තියෙන යම් පිරිසකුත් අතරමැද අපිට මැදමාවතක් තියෙන්න ඕන. ඒ නිසා තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපි හැමෙලිම කියන්නේ අපි ජාතිකවාදී පක්ෂයක්. ජාතිකවාදී සිංහල දෙමළ මුස්ලිම් බර්ග සියලු දෙනාත් එක්ක වැඩ කරන්න පුළුවන් ජාතිවාදී නොවන පක්ෂයක්. ඉතින් ඒ පක්ෂයේ අනන්‍යතාවය අපි අනිවාර්යෙන් තියාගන්න ඕනේ. ඒක තියාගෙන ඉස්සරහට යනවා මිසක අපිට කියලා කොහොමත් හේතු වෙන්න බෑ. ඒකයි මම මුලින්දලම කරපු ප්‍රකාශ. ඉතින් ඒකට සමහර කට්ටිය කල්පනා කරන්නේ මේ දැසිජයසිකර මේ අපිට විරුද්ධව කතා කරනවා කියලා. මම මේ මතය කියන්නේ මේ පක්ෂයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ශක්තිමත්ව ආරක්ෂා කරගන්න ඕන නිසා. GLP රිස් මහතා කරන ප්‍රකාශය 11 වෙනිදා අපි අපේ අපේක්ෂකයන් නම් කරනවා. නමුත් අපේක්ෂකයන් නම් කිරීම පමණක් නම් කිරීම කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අපිත් එක්ක එකතු වෙන්න කියන බාධාවක් නෙමෙයි කියන කාරණේ. ඔබත් මේ මතේ ඉන්නවද? මම ඒකට එකඟ නැහැ. මම මුලින්දලම මම කියපු ප්‍රකාශය තමයි 11 වෙනිදාට පෙර අපේක්ෂකව නම් කරන්න කලින්
පළවෙනියෙන් මෛත්‍රී ජනාධිපතිතුමත් මහින්ද ජනාධිපතිතුමත් වැසිර රාජපක්ෂ මහත්තුමත් මේ සියලු දෙනාම එකට එකතු වෙලා සාකච්ඡා කළ යුතුයි. ඊළඟට අපේ පක්ෂයේ ප්‍රතිපත්ති සහ ඊළඟ ඉදිරිපත් කරන ලබන ප්‍රතිපත්ති මාලාව මොකද්ද කියලා කල්පනා කළ යුතුයි. මේවා කල්පනා කරන්න නැතුව අපේක්ෂක ඉස්සරහට දාලා මේ වැඩේ කරන්න බෑ. මොකද හේතුව අද ලංකාවේ විවිධ සමාජ කොටස් බලාගෙන ඉන්නවා ඊළඟ ජනාධිපතිවරණේ. ඒක මම කිය මේක ඕපන් තැනකට දැන් පත් වෙලා තියෙන මේක විවෘතයි දැන්. හරි. ඒ නිසා ලංකාවේ තවම මිනිස්සු තීරණය කරලා නැහැ කොහාටද ඡන්ද දෙන්නේ කියලා. හරි. ඒක නිසා ගිහිල්ලා එකපාරට අපේක්ෂකෙක් දාපු ගමන් පහදව උදේලා අපේක්ෂකයට ගහන්නේ. වැඩපිල්ලක දුවත් වැඩපිල්ලට ගහන්නේ නැහැ මිනිස්සු. හරි. වැඩපිල්ල විවේචනය කරයි. හැබැයි ඒක තුන අපිට සාධනීය විදිහට අපිට මේක ගෙනියන්න පුළුවන්. නමුත් අපි අපිට කොලේ වහලා ගහන්න බැරි දැන් පොදු ජන පෙරමුණ මේ වෙන විට ඔවුන්ගේ බොහෝ දෙනාගේ අපේක්ෂකයේ නම කියවෙනවා. එතකොට 11 වෙනිදා ඉඳ වශයෙන් ප්‍රකාශයට පත් කරනවා කියන කාරණේ කියන්නේ ගෝඨාභය රාජපක්ෂ කියන නම මේ නම 11 වෙනිදා යෝජනා වුණොත් එතනින් එහාට මොකද්ද වෙන්නේ? ඉතින් ඊට පෙර අපි ජනාධිපතිතුමාත් එක්ක කතා කරන්න කියලා අපි කියන්නේ. ඉතින් අපි ජනාධිපතිතුමා පළවෙනිින් ඉදිරිපත් වෙනවද නැද්ද පළවෙනි කාරණේ? දෙවනුව ජනාධිපතිතුමා ඉදිරිපත් වෙන්නේ නැත්නම් කවුද අපි එකට එකතු වෙලා ඉදිරිපත් කරන අපේක්ෂකයෙක්? මට මොහොතක් දෙන්න. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයෙක් දාලා දිනන්න පුළුවන්ද? නෑ ඉතින් අපිට දිනන්න පුළුවන්ද බැරිද කියන කාරණේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහට අපි අපේ හදවතේ තියෙනවා අපේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ජනාධිපතිවරයා විදිහට ලබන අවුරුදු පහත් සිටිය යුතුයි කියන මතය අපේ තියෙනවා. මොකද හේතුව එතුමාට තිබුණ එකම ප්‍රශ්නේ මේ රටේ එතුමා සතුව පාර්ලිමේන්තු බලයක් නොතිබීම පමණයි. ගරු මන්ත්‍රීතුමනි ඔබේ හිතේ මතේ වැඩ කරන්නේ නැහැ. ඉන්න විනාඩිය. එතකොට ඒක තුල අපි කල්පනා කරපු කාරණයක් තමයි මම මුලින්ම කියපු කාරණේ. අදත් මම මේ මතේ තවමත් ඉන්නවා. මෛත්‍රී ජනාධිපතිතුමත් මහින්ද අගමැතිතුමත් මේ දෙකේ සංකලනයක් තමයි අපේ බලාපොරොත්තු තියෙන්නේ තිබුණේ. තවමත් තියෙන මේ මතය. ඒ සංකල්පණයට යන්නට නොහැකිව ප්‍රායෝගිකත්වයේ අපි තියෙන දේ කරගන්න ඕනේ. තාම අපිට කියන්න බැහැ. ඒක තමයි මම කියන්නේ. එහෙම යන්නට නොහැකිව යම් හේකින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෙනම අපේක්ෂකයෙක් දැම්මොත් ඒක UNP-ට පාර කැපීමක් නෙවෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කවදාකවත් වෙනම අපේක්ෂකයෙක් දාන්නේ නැහැ. වෙනම අපේක්ෂකයෙක් දාන්නේ නැහැ. එහෙම කලබල වෙන්න ඕනේ. ඒ කියන්නේ ඔබ කියන්නේ පොදු ජන පෙරමුණ එකගතාවයේ මත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනම අපේක්ෂකයෙක් දාන්නේ නැහැ. කිසිම අපේක්ෂකයෙක් දාලා අපිට මේ 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 රටේ ආපහු නැවත මේ UNP බලයට ගින්න අපිට උමනාවක් නෑ. අපිට තියෙන්නේ වමේ ප්‍රගතිශීලී කඳවුර ශක්තිමත් කරන වැඩපිළිවෙල මිසක වෙනත් කාරණයක් නෙමෙයි. එක එක්කෙනාට එක එක හීන වේුණාට අපිට කරන්න දෙයක් නෑ. පක්ෂය ශක්තිමත් කරන්න නම් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකෙක් ඉන්න ඕන. අපේ පක්ෂයේ නායකයා ඉදිරිපත් වෙන්නේ නැතුව වෙනත් තැනකට අපි උදව් කරනකොට අපේ පාක්ෂිකව කොහටද යන්නේ? ඒක නේ අපිට ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා අපි අපේ පක්ෂයේ පාක්ෂිකව රැකගන්න නම් පක්ෂයේ ඊළඟ එන වැඩපිළිවෙල තුළ අපිට ලැබෙන බලය මොකද්ද ඊළඟ ආණ්ඩුවක් ඇතුලේ? ඒක ඇතුලේ එකත් එක තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාක්ෂික අපිත් එක්ක ඉන්නවද නැද්ද කියලා තීරණය කරන්න. ඒ නිසා ඒ බාගෙනින් පව එක නැත්තම් ඒ මේ මේ නැත්තම් කේවල් කිරීමේ බලය අපි අපේ පක්ෂය තුල තියාගන්න ඕනේ. ඔබට කියන්නේ නේද ගිහිල්ලා මේ පක්ෂය ගිහිල්ලා හේතු කරන්නද මේ මේ පොජන පෙරමුණ? ඔබට විශ්වාසයක් තියනවද? පළාත් පාර්ලිමේන්තුවේදී 114ක ඡන්ද ප්‍රමාණයක් ලැබුණා. ඒ 114 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක ඉන්නවා කියලා විශ්වාසයක් තියනවද? මතක තියාගන්න සුදේව් අපේ අලුත් දේශපාලන වැඩපිළිලක් අපේ තියෙනවා. පක්ෂයේ යාන්ත්‍රණය ශක්තිමත් කරන වැඩපිළිලක්. අපේ ගම්මාන 35822 මේ ලංකාවේ. ඒ හැම ගම්මානයකම අපේ යම් පිරිසක් හදන වැඩපිළිලක් අපේ යනවා ඉතාම ක්‍රමානුකූලව. ඒ වගේම ග්‍රාම සේවක කොට්ටාස 14021 අපි වෙන වැඩපිළිලක් යනවා. ඒ වගේම මේ ප්‍රමාණය යම් ගුණාකාරකින් වැඩි කරලා යම් ඡන්ද ප්‍රමාණයක් ස්ථාවරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කාඩර් එකක් හදන වැඩපිළිල යනවා. ඒ වගේම අනුබද්ධ සංවිධාන පිහිටුවීමේ වැඩපිළිල වෙනම යනවා. ඊළඟට අපි පරිපාලන ව්‍යුහයේ එක පැත්තකනොත් දේශපාලන ව්‍යුහයේ තව පැත්තකනොත් අලුත් වැඩපිළිලක් අපි හදලා තියෙනවා. මම මාලිකම්වරයා විදිහට පත් වෙනන් පස්සේ අධිකාර ජනාධිපතිතුමාගෙත් අපි මධ්‍යම කාර්යක සභාවේ සහයෝගය ඇතුව ඒක මම පක්ෂයේ මාලිකම්වරයා විදිහට බලතල එක එක්කෙනාට බෙදලා වෘත්තීය සමිති පැත්තෙන් ලසන්තල ගියවන්න මැතුමා. ඊළඟට ප්‍රචාරක ලේකම් විදිහට අපේ රංජිත් සීමල පිටිය මැතුමා. ඊළඟට විදේශීය රටවල් එක්ක සම්බන්ධීකරණය සහ ඒවා ටික වෙනම. ඊළඟට පක්ෂයේ අනිකුත් කටයුතු ගොවි සංවිධාන වී සංවිධාන වලට එක එක නායකවපත් කරලා ඉතාම ක්‍රමානුකූල ශක්තිමත් වැඩපිළිලක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යටින් අපි යනවා. හැබැයි අපි මේ පාරදිගේ කියෝලා මේ කෑ ගහලා නෙමෙයි අපි කරන්නේ. අපි ඉතාම ක්‍රමානුකූලව ඒ 114ට වැඩිය තව 105ක් එකතු කරගන්න වැඩපිළිලේ අපි ඉන්නේ. නෑ මතුතුමනි සංවිධාන ව්‍යුහයක් සැකසීම ක්‍රමවේදයක් සැකසීම නිවැරදි. ඒ කළ හැකි. නමුත් ඒ ක්‍රමවේදය තුළ පහළ පාක්ෂිකයන් එකතු වීමයි සිදුවේ යුත්තේ. මම ඔබෙන් අහන්නේ ඒකයි. ඒක තමයි. 114ක් තමයි ඔබට තිබුණු අංකය. හරි. ඒ අංකය ඔබ සමග තවම ඉන්නවා. පැහැදිලිව ඊට වැඩි ප්‍රමාණයක් අපි හදා ගන්නවා. මොකද හේතුව
අපි 2010 මම විජු ප්‍රශ්නයක් අහන්න. ඔබ කියන්නේ හදා ගන්නවා කියන්නේ. ඔව් තියෙනවා. මගෙන ඔබට විශ්වාසය තියෙනවා. 2014 ඔබ සමග ඉන්නවා. විශ්වාසයක් තියෙනවා. මම ඔබට කියන්නම් කාරණයක් එක්කම. මොකද හේතුව අපිට එදා 2018 පෙබරවාරි 10 වෙනකොට ඡන්දේ ලබා දුන්නේ පක්ෂයේ ස්ථාවර ශාඛා සමිති වැඩපිළිලක් නැහැ, තරුණ සමිති, කාන්තා සමිති මේ ව්‍යාපාර නැතුව. මතක තියාගන්න. අපි අද මේ ව්‍යාපාර ඇතුළත අපි අද සැකිල්ලක් හදමින් ඉන්නවා. ඒ සැකිල්ලට මස් පුරවණේ කියලාට කරන්න තියෙනවා. අපි දැන් ඒ ක්‍රියාත්මක කරමින් යනවා. ඒ නිසා මම ඔබට පැහැදිලිව කියනවා ලක්ෂ 20ක ඡන්ද සංඛ්‍යාවකට අපිට යන්න පුළුවන් වාතාවරණය අද අපි හදාගෙන යන මේ ක්‍රියාදාමය අගෝස්තු මාසයේ අවසන් වෙනකොට අපි සම්පූර්ණයෙන් අවසන් කළොත් අපිට පුළුවන් නැවත ලක්ෂ 15ත් 20ත් අතර ප්‍රමාණයක මහ ලොකු කතාවක් කියන්නේ නැහැ 15ත් 20ත් අතර ප්‍රමාණයක ඡන්ද සංඛ්‍යාවකට අපිට යන්න පුළුවන් ඒ පිළිබඳ දැඩි විශ්වාසයක් මගේ තියෙනවා හදවතේ ඒ ක්‍රියාදාමය තමයි අපි මේ මහන්සිලා උදේින්දර රැ වෙනකල් ක්‍රියාත්මක කරගෙන යන්නේ අපේ හරියට ශ්‍රී ලංකා නිදහස් පාක්ෂික ගම ඇතුලේ හරියට සකස් වෙනවා නම් වැඩපිළිවෙලට ශක්තිය දෙන්න පක්ෂය අතහැරලා දාලා යන්නේ නැතුව ගමේ අපේක්ෂකයන් ලෑස්ති නම් ප්‍රායසභා මන්ත්‍රී ලෑස්ති නම් සංවිධායකවරු ලෑස්ති නම් ලක්ෂ 20ක ඡන්ද ප්‍රමාණය අපිට අරගෙන යන්න පුළුවන් ඊළඟ ජනාධිපතිවරණයෙන් පස්සේ ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු සංඛ්‍යාව පාර්ලිමේන්තුවේ විශාල සංඛ්‍යාවක් ලබා ගැනීමේ ක්‍රියාදාමයත් අපි මේක එක කොටස මට මේකට ක්‍රියාදාමයට යනවා මට මේකට උත්තරයක් දෙන්න මන්ත්‍රීතුමා යම් හේකින් හෙට හෝ අනිද්දා සාකච්ඡාවක් පැවැත්වෙනු ඇති බවට මාධ්‍ය වාර්තා පළ වෙනවා වත්මන් ජනපති හිටපු ජනපති අතර ඔබත් ඒ පිළිබඳව සාධනීය කාරණාවක් සඳහන් කළා යම් හේකින් ඒ තීන්දුවේදී මේ දැනට සඳහන් වෙන නාමය ගෝඨාභය රාජපක්ෂ ජනපති අපේක්ෂකයා ලෙසට බෙද දෙනා තීන්දු කළොත් ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණය වෙනුවෙන් ඔබ පෙනී සිටිනවාද ඔව් අපි මෙතුමාලා දෙන්න කතා කරලා උත්තරයක් ඕනේ මෙතුමාලා දෙන්න එකට කතා කරලා එකතු වෙනවා නම් අපි සූදානම් ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ගැන අපි මේක ඔබතුමා කතා කරපු හින්දා මම මේ කියන්නේ. මම විශ්වාස කරන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කිසිම පක්ෂයක පුද්ගලෙක් බවට පත් නොවිය යුතුයි කියලා මම කියන්නේ. ඔහු ජාතික අපේක්ෂකයෙක් විය යුතුයි. ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයෙක්වත් පොජන පෙරමුණේ අපේක්ෂකයෙක්වත් විය යුතු නැහැ. මගේ මම කල්පනා කරන විදිය. මොකද එතකොට තමයි එතුමාට පුළුවන් වෙන්නේ මේ සියලු දෙනා එකතු කරගන්න වැඩපිළිවෙලට යන්න. හරි? ඒකයි මම කිව්වේ ජාතික අපේක්ෂක කියන පොදු අපේක්ෂක කතා දැන් නැහැ ඉවරයි ඒක. හරි? ජාතික අපේක්ෂකේ එතුමාට ජාතික අපේක්ෂක වෙන්න අවශ්‍ය නම් රටේ සියලුම බලවේගවල එකමුත්තාවයද රඳව ගන්න ඕමනා නම් අපේ උගතුන් බුද්ධිමතුන් මේ පක්ෂවල නැහැ සමහර අය මේ අය මේ පක්ෂවල ඉර වෙච්ච අය නෙමේ මේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා විල්ලන ඔය ඉල්ලන බලවේග එළිය බලවේගი වෙන්න පුළුවන් තව අනිත් මොන ප්‍රාවේද මොකක්ද තියෙන තව එකක් මේ වගේ බලවේග ඒ උගත් බුද්ධත් මිනිස්සු මේ රටේ ඔවුන් කල්පනා කරන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා දේශපාලන සත්වයක් විදිහට නෙවෙයි. ඒ නිසා මම හිතන්නේ හැම වෙලාවකම ඔහු ඉදිරිපත් වෙනවා නම් ඔහු පොදුජන පෙරමුණේ හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හෝ වෙනත් පක්ෂයක අපේක්ෂකයෙක් නොවිය යුතුයි. ඔහු ජාතික අපේක්ෂකයෙක් විය යුතුයි. තීන්දුව වෙලා තියෙන කාරණයක් ගැනද ඔබ ඔය කියන්නේ? මම දන්නේ නැහැ. ඒක මම දන්නේ නැහැ. මම මේ මගේ අදෝතේ තියෙන කාරණේ මම මේ කියන්නේ. මොකද හේතුව එක පක්ෂයකට ගැති වෙච්ච තත්වයක් තුළ ඔහුට ඒ පක්ෂයේ පාලනේ මිදෙන්න බැරි තත්ත්වයක් ඇති වෙනවා. මම ඒකයි කියන්නේ. ඒ නිසා ඔහු එළියට එන්න ඕනේ. ඔහු ස්වාධීනව අනිත් හැම දිනත් එකම කටයුතු කරන්න පුළුවන් වෙන වැඩපිළිවෙලකට යන්න ඕනේ. එහෙම ගියොත් තමයි අපිට ලේසි වෙන්නේ. නමුත් නැත්තම් අපිට වෙන්නේ ගිහිල්ලා එක එක්කෙනාගේ කඳවුරවල ලඟින් අපිට ඒක කරන්න බෑ. ඒ නිසා අපි වැඩ කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කාරු එක්කද? ඔබ නොකියා කියන්නේ කඳවුරකට කොටු නොවුණු ජනාධිපතිවරයෙක් මේ රටේ බිහි වෙයි. පැහැදිලි. එතනින් තමයි අපිට මේ වැඩේ කරන්න පුළුවන් වෙන්නේ. දැන් මෛත්‍රීපාල ජනාධිපතිතුමා බැරි වෙලාවත් ඒ පත් තුනෙන් පස්සේ ਉਹ ස්වාධීනව හිටියා නම් එතුමා ස්වාධීනව හිටියා නම් අද මේ රටේ මේ විදිහට නෙමෙයි මේ ප්‍රශ්නේ විසඳෙන්නේ. එතුමාම ඊළඟ දේශපාලන පක්ෂයේ කොටුවක් මේ කොටු වුණා මොකද හේතුව? එතුමාට පාර්ලිමේන්තුවේ බලයක් තිබුණේ නැහැ. හැබැයි අපි ඔය කතා කරන ගෝඨාභය රාජපක්ෂ මහත්මයා නම් එන්නේ එතුමා ස්වාධීන අපේක්ෂකයෙක් විදිහට නැත්තම් ජාතික අපේක්ෂකයෙක් විදිහට එතුමා සූදානම් නම් ඒ වැඩේ කරන්න. නමුත් එතුමාගේ බලවේගය තුළ පාර්ලිමේන්තුව බහුතරය තිබිය යුතුයි. එතුමාට ගමන යන්නේ. හරි ඒකදී එතුමා හරියට හදාගනි ඒක. හරි ඔය එතුමා ජාතික අපේක්ෂකයෙක් විදිහට එනවා නම් එතුමත් එක්ක ඊළඟට එන පක්ෂ ටිකත් එක්ක එතුමා කල්පනා කරයි පාර්ලිමේන්තුවේ කොහොමද අපි වැඩ කරන්නේ කියලා. ඒ එන පක්ෂ ටික එකතු වෙන්න ඕනේ එතුමත් එක්ක මිසක කවුරු හරි වෙන සන්ධානයක් විදිහට නෙමෙයි කියලා මම විශ්වාස කරනවා. ඒකම අපිට අනුකම්පාවට එකට වැඩ කරන්න පුළුවන්. මන්ත්‍රීතුමා මානුකමට මොහොතක් දෙන්නේ මෙතන මහල ඉවර කරන්න ඕනේ ප්‍රශ්නයක් තියෙනවා. ඔබ අපහසුතාවයට පත් කරන්න නෙමෙයි ඔබට ප්‍රශ්නේ බාර නොගෙන ඉන්නත් පුළුවන්. සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂක වුවොත් අනාගතයේ එතන දයාසිරි ජයසේකර නැති බවට සාතිකයක් දිය හැකිද? ප්‍රශ්නේ බාර ගන්නේ නැහැ කියලා දැන් කිව්වනේ කීපාරක් කිව්වා. දැන් මන්ත්‍රීතුමා තාම අවිශ්වාසද? මන්ත්‍රීතුමා දැන් ඔබතුමාගේ කතාව ඉතා පැහැදිලි නේ ඔබතුමා කියනවා නිදහස් පක්ෂයෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් වෙන්නේ නැහැ
ඒක ස්ථිරවම ජනාධිපතිතුමාගේ අපේක්ෂකෙක් එන්නේ නැහැ කියන කාරණේ. දැන් පොහොට්ටුවෙන් ජනාධිපති අපේක්ෂකෙක් නම් කරලා ඔබතුමාලා ජනාධිපති අපේක්ෂකෙක් නම් කරන්නේ නැහැ නේ. එතන කොහොමත්ම නැහැ කියනක ඔබතුමා පැහැදිලිව මෙතෙන්දි පැවසුවා. ඔතින් ඒ කියන්නේ අනිවාර්යයෙන්ම පොහොට්ටුවෙන් අපේක්ෂකයා දැන් මේ වෙනකොට කරලියට ඇවිල්ලා කතා බහට ලක් වෙන ඔබතුමාලාගේ වෙනත් අපේක්ෂකෙක් නමක් කියවෙන්නෙත් නැහැ නේ. මෛත්‍රීපාල ජනාධිපතිතුමාත් පක්ෂයක් තීන්දුව කරන්න ඕනේ. තාම අපි එකමම කියන්නේ තාම එකට කලබල වෙන්න එපා. ඉස්සර මේ එකට අපි මේ හදිසි වෙන්න උමන නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහට අපේ පක්ෂය බේරා ගැනීමේ විශාල සටනක් අපිට අද කරන්න සිද්ධ වෙලා තියෙනවා. රට බේර ගන්නවා වගේම පක්ෂය ආරක්ෂා කරගන්නත් ඕනේ. ඒ නිසා මේ සියලු දේවල් ගැන අපි හොඳ අවබෝධයකින් කටයුතු කරනවා. මේ හදිස් වෙලා කරන්න ඕන දේවල් නෙමෙයි. දැන් කල් තියෙනවා. ඒක තමයි ඒක ඉතින් පැහැදිලි ඒක පැහැදිලිවම කරන්න පුළුවන් ලේකම් තුමා දැන් මෛත්‍රීපාල ජනාධිපතිවරයා හංසයා ලකුණින් ජනාධිපති වෙලා ඔහු නිදහස් පක්ෂයේ සභාපතිකම බාර ගන්නවා. මහින්ද රාජපක්ෂ මහත්මයාත් ජනාධිපති වුණාට පස්සේ නිදහස් පක්ෂයේ සභාපතිකම බාර ගන්නවා. පොහොට්ටුව හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකතු වෙලා ගියන ජනාධිපති අපේක්ෂකයාට පක්ෂය බාර දෙන්න පුළුවන්. ඔව් ඉතින් මා අපි ජනාධිපතිතුමාත් අපි ඔක්කොමත් එකට එකතු වෙලා කැමති. නෑ දැන් ඔබ එකතු වෙලා කැමති නම් ඒ එන ජනාධිපති අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා අපි ආරාධනා කරනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එතකොට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජනාධිපතිවරේ පොජන පෙරමුණේ අගමැතිවරේ. ඉතින් එහෙම යන්නත් පුළුවන් ඕන. ඔතේ එතනට සාකච්ඡා අපි විරාමයකට යමු. විරාමයකට ගිහිල්ලා බලමු තව දුරටත් සාකච්ඡා කරමු මේ කියන කාරණා වේද කියලා විරාමයකට. සංකුණ සීමාවෙන් එහා දේශපාලන සීමාවෙන් එහා සලකුණ දේශපාලන සංවාදය අපි සාකච්ඡා කරමින් සිටින්නේ දැසිරි ජයසේකර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා සමග. මන්ත්‍රීතුමනි, ඔබ මතවාදයක් ගොඩනැගුවා අවුරුදු පහේ කාල සීමාව පිළිබඳව, 19 සංශෝධනය තිබෙනා වූ අඩුපාඩු පිළිබඳව, ඒ වගේම ජනාධිපතිතුමාගේ දුර කාලය තවදුරටත් එහාට යන්න ඕනේ කියලා අපි ඒ ගැන ඔබ කියපු ප්‍රකාශය ඒට මත වුණු ප්‍රතිවිරුද්ධ ප්‍රකාශය බලලා කතා කරමු. මේ ධනමිනිය අඩුකවස්ස සංශෝධනයෙන් වෙලා තියෙන රට අරාජික වීමේ ක්‍රියාවලිය මේක හරියමං විදිහට කියෝලා බැලුවොත් මේ තුන්වෙනි වගන්තියේ දෙවන උපවගන්තියයි නිකන් සාමාන්‍ය කෙනෙකුට මේ දෙක කියවපහම තේරෙනවා. අනිවාර්යෙන් අගෝස්තු 17 වෙනකල් ජනාධිපතිවරයාගේ පස්ස අවුරුදු දුර කාලේ තියෙනවා කියලා. හැබැයි දැන් මේක අනුව ජනාධිපතිවරණ අවුරුදු 4 මාරේ දැන් තියෙන හැටි අවුරුදු 5ක් නැහැ. මේක ප්‍රශ්න නෙමෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමහර නායකයෝ ජනාධිපතිතුමාට ලනු දීලා ජනාධිපතිතුමාගේ දුර කාලය අවසන් වන්නේ කවදාද කියලා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට බලාපොරොත්තු වෙන බව තමයි මේ දවස්වල පැතිරෙන්නේ. මේ ලනු දෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයගේ යටි අරමුණ වෙලා තිබෙන්නේ ජනාධිපති වර්ණයට කලින් පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වා ගැනීමයි. 19 සංශෝධනයේ කිසිම තැනක ජනාධිපතිතුමාගේ දුර කාලය ආරම්භ වන්නේ 19 සංශෝධනයට අත්සන් තැබූ දින සිටය කියලා අන්තර්කාලීන විධිවිධානයක් සඳහන් වන්නේ නැහැ කියලා ඉතාම වගකීමෙන් මම ප්‍රකාශ කරනවා. ඒ වගේම ජනාධිපතිතුමාගේ දුර කාලය ආරම්භ වන දිනය කවදාද කියලා නිශ්චිතව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කොතනවත් සඳහන් වෙන්නේ. ශ්‍රේෂ්ඨාධිකරණය ඒකමතිකව තීරණය කළේ ජනාධිපතිතුමාගේ දුර කාලය ආරම්භ වන්නේ වෙන කොතනින්වත් නෙවෙයි, එතුමා තනතුරේ දිවුරුම් දුන්න දවසේ සිටයි කියලා. ජනාධිපති වර්ණයට කලින් වර්තමාන ජනාධිපතිතුමාගේ දුර කාලය යටතේ පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වා ගැනීමේ සීලනීපයේ සමහර නායකයන් දකින සීනය නම් සැබෑ වෙන්නේ නැහැ. ඔබත් නීතිඥවරයෙක්, එතුමත් නීතිඥවරයෙක්. හැබැයි දෙදෙනා කියවන්නේ විදි දෙකකට. ඔබ කියවන්නේ ඔබේ වාසියටද, ඔහු කියවන්නේ ඔහුගේ වාසියටද? නෑ, ඉතින් නීතිඥෝ තර්ක විතර්ක කරන්න අයිතියක් තියෙනවා නේද ඒගොල්ලන්ටම? එතුමා කියන කාරණේ, මම කියන කාරණේ අර්ථ දෙකකින් එක එක විවිධ අර්ථකථන තියෙන්න පුළුවන්. ඔබේ තර්කයනේ, ඔබේ තර්කයෙන් පසු ඔහුගේ තර්කය ගොඩනගන්නේ. අර්ථකථනේ ඒකටම කියලා එතුමා කියන්නේ. මම හිතන්නේ ඒක නම් කියන්නේ නැහැ කවුද කිව්වේ කියලා. ඔව්. නමුත් ඉතින් අර්ථකථනයේ අවසාන වශයෙන් තීන්දුවක් බවට පත් වෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ලබා දෙන අර්ථ නිරූපණ මේ වැඩපිළිවෙලත් එක්ක. එවැනි අර්ථ නිරූපණයක් ඉල්ලන්න සූදානම්. නෑ, මේ ව්‍යවස්ථාවේ ප්‍රශ්න ගන්නවක් තියෙන මම එකේ කිව්වා 19 ආණ්ඩුකම සංශෝධනය. එතුමා කියනෝනේ මේ කොහෙවත් සඳහන් වෙලා නැහැයි කියලා මේ දින ඉඳලා පටන් ගන්නවා කියලා. අසන්තබූ දින සිටේ කියලා සඳහනක් නැහැ. ඒක ඒ 19 ආණ්ඩුකම විතරක් තියෙන උන කාරණා නෙමෙයි. ලංකාවේ ඕනම පනතක් මට මතකයි 60 දෙවනගන්තිය 82 දෙවනගන්තිය කථානායකවරයා තම අත්සන තැබීමෙන් පසුව එම පනත ක්‍රියාත්මක වෙයි කියලා තියෙනවා.
ඒක දානමිනිය ආණ්ඩුකම සභාවට ආපහු මේ අලුතෙන් ලියන්න ඕනේ නැහැ. අන්තර්කාලීන විදිහට දැනෙන්න දාන්න ඕනේ නැහැ. ඒ වෙන කතාවක් ඒක. පළවෙනි කාරණේ. ඒතකොට මේක මේ මතේ ඉඳලා තමයි අපි කියන්නේ ලබන අත්සන් කරපු දිනේ ඉඳලා, ඒ කියන්නේ මැයි 21 වෙනිදා ඉඳලා අවුරුදු 5 ගණන් ගන්න කියලා. ඒ පළවෙනි කාරණේ. දෙවන කාරණේ තමයි 83 2 වගන්තිය. 83 2 වගන්තිය කියනවා ඒකේ බොහොම පැහැදිලි ආණ්ඩුකම සභාවේ 3 වෙනි වගන්තිය සහ 83 2 වගන්තිය කල්පනා කරලා බලපුවාම සාමාන්‍යයෙන් අවුරුදු 6ක කාල සීමාවකට තමයි ජනාධිපතිවරයා දිවුරුම් දෙන්නේ කියලා තියෙනවා. හරි. එතකොට ඒ අවුරුදු 6කට දිවුරුම් දුන්න ජනාධිපතිවරයාගේ කාලවකවානුව අඩු කරන යම් වෙනස්කරමක් කිරීමක් කරන්න අවශ්‍ය නම් එය පාර්ලිමේන්තුවේ 3 දෙනෙක් බලයකින් සහ ජනමත විචාරණයකින් අනුමතිය යුතුයි කියලා තියෙනවා. අත වශයෙන් 19 වෙනි ආණ්ඩුකම සභාව සංශෝධනය ජනාධිපතිතුමාගේ බලය අඩු කිරීම සම්බන්ධව 3 දෙනෙක් බලයක් ගත්ත විතරයි ජනමත විචාරණයක් තිබෙන්නේ නැහැ. ඒ නිසා නැගෙන තර්කයක් තමයි 19 වෙනි ආණ්ඩුකම සභාව සංශෝධනයට එතුමා දිවුරුම් දුන්නේ නැහැ. එතුමා දිවුරුම් දුන්නේ 19 වෙනි ආණ්ඩුකම සභාව සංශෝධනයට පෙර අතු. ඒතකොට ඒ කියන්නේ මේ රටේ මේ රටේ ඉන්න ඡන්දායකයන් ඡන්දි දුන්නේ මෛත්‍රීපාල සිසේන ජනාධිපතිතුමාට අවුරුදු 6ක් යන. ඔව් නමුත් 6ද 5ද කියලා විමසවම 5යි කියලා කිව්වා. නෑදී හරි ඒක තමයි මම කියන්නේ. අරකට කතා කරන්න මරක අහන්න පුළුවන් නේ ඕන නැහැ. ඇයි මතේ විමසන්නේ නැත්තේ? මම දන්නේ නැහැ ඒක ජනාධිපතිතුමා මේ තීරණය කරන්න කාර්යයක් මම ඒක දන්නේ නැහැ. මම නිකන් අදහසක් විදිහට මම මේ කිව්වේ. එතකොට මේ කාරණේ මත ගත්තාම සමහර අයගේ තර්කයක් තියෙනවා අවුරුදු 6ක්ම අනිවාර්යෙන් තියෙන්න ඕනේ කියලා. ඒ කියන්නේ ඒ 19 වෙනි ආණ්ඩුකම සංශෝධනයේ යටතේ දිවුරුන් දීමත් එක තමයි ඔහුගේ කාලවකවානුව පටන් ගන්න. හරි. එතකොට ඒක තුල තමයි එක ප්‍රශ්නයක් ගොනුගත වෙලා තියෙන්නේ. මේ විදිහට ගත්තම ප්‍රශ්න ගන්නවා මේ 19 වෙනි ආණ්ඩුකම සංශෝධනයේ තියෙනවා. මේක ගැන මට සායද මේ ඉතිහාසෙ ගොඩක් කාලයකට කලින් කතා වෙච්ච එකක් ඔබතුමා මේ නැවත මතු කරන්න හදන්නේ දැන් මේ තවමත් ඔබ ඒ මතයේ ඉන්නවද කියලා. මම මේ මතේ තවමත් ඉන්නවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව තුල නැත්තම් ඔබතුමා මධ්‍යම කාරක සභාව තුල මේක ශාන්ත බණ්ඩාරමැතිතුමා යෝජනාවක් ඉදිරියටම ගෙනාවා. මේක සම්බන්ධව වහම මේ සේසාධිකරණේ මත විමසන්නේ කියලා. ඊට වඩා ඔබතුමාලාට වඩා ජ්‍යෙෂ්ඨ නීතිඥයන් උපදෙස් දුන්නාද එලෙස විමසන්නට එපයි කියලා ඉන්න අනතුරු. මම දන්නේ නැහැ ඒ කාරණේ. හැබැයි ඉතින් අපේ මේ මතය සමාජයේ පවතින මතයක්. ඒ කියන්නේ කවද්ද දැන් අවුරුදු 5කට පත් වෙනා කියලා නෙදීන්නේ. දැන් ඔබතුමා අවුරුදු 5කට එන අවුරුදු 4ම හරින් දැන් ඡන්දෙ දිනවනේ. ඉතින් තව දොර අවුරුදු මේ මාසයක් එතුමාගේ අවුසේලා නෙදීන්නේ. ඒකට කවුද වක් කියන්නේ? දැන් කතා කරන කවුරුත් කතා කරන්නේ නැහනේ. කියන්නේ අවුරුදු 5කට ජනාධිපතිතුමා බලයට පත් වුණා. ඉතින් අවුරුදු 5 තියෙන්නේ බකෝ අවුරුදු 5. අවුරුදු 5ක් නැහැ. ඒ කොහෙද අවුරුදු 5 තියෙන්නේ? දැන් හතරමාරේනේ තියෙන්නේ මම කියන්නේ. ජනවාරි 8 වෙනකොට ගත්ත තමා අවුරුදු 5 තියෙනවා. මේ ජනවාරි 8 වෙනකොට අවුරුදු 5ක් නැහැ. අපි කියන්නේ මේක අස්සම් කරපු දිනේ ඉඳලා. ඒක තමයි අවුරුදු 4මාරේ කියන්නේ. ඒක තමයි මම කියන්නේ. ඒ 5මාරේ කියලා කොටනක තර්කේ වැරදි. ඒ 5 එන්නේ 19 වෙනි ආණ්ඩුකම සභාව සංශෝධනයේ නිසානේ. ඒ ඔබේ තර්කයනේ. ඉතින් ඒක තමයි මම කියන්නේ. මට තර්කයක් තියෙනවා. නෑ ඔබතුමා කියන්නේ හතරමාරයි කියලා හතරමාරයන් විදිහට පැහැදිලි කරලා ඔබතුමා. නෑ හතරමාරයි කියලා කියන්නේ මේන 19 වෙනිදා ඉඳලා පටන් ගත්තාන් පස්සේ. ඒ කියන්නේ මැයි 21 වෙනිදා ඉඳලා පටන් ගත්තාම කියලා හිතුවොත් අපිට. ඒක තමයි පැහැදිලි. ඒකට අවුරුදු 4මාරයි. එතනින් ගිහිල්ලා. ඔව් එතනින් ගිහිල්ලා අපි කියන්නේ. මම කියන්නේ 19 වෙනි ආණ්ඩුකම සභාව පත් කළ දිනේ නැත්තම් එය සම්මත වූ දිනේ සිට එයා මේ එයා අත්සන් කළ දිනේ සිට ක්‍රියාත්මකයි කියලානේ. නමුත් ජනාධිපතිවරයා දිවයින දෙන්නේ ජනවාරි 8 වෙනිදානේ. නෑ නෑ මේක නෙමෙයිනේ කතා කරන්නේ. ඒතකොට අපි අවුරුදු 6කට දෙනම් ඇවිල්ලා තියෙන්නේ. ජනවාරි 8 වෙනිදා ජනාධිපතිතුමා දිවුරුම් දෙන්නේ අවුරුදු 6කට. කවුරුත් ඒ කියලා කියන්නේ නෑ අවුරුදු 5යි කියලා. හැබැයි 19 වෙනි ආණ්ඩුකම සභාව සංශෝධනයේ ගේන්නේ මැයි මාසේ 21. එතකොට ඒකෙන් තමයි එතුමාගේ අවුරුදු 6 බලේ අවුරුදු 5කට අඩු කරන්නේ. නෑ පැහැදිලි. ඔබේ කාරණේ පැහැදිලි. ඔබේ කාරණේ පැහැදිලි. මට දැනගන්නට අවශ්‍ය වුණේ ඒක තවමත් මේ මතවාදී ඉන්නවද කියන කාරණේ සහ පක්ෂයක් හැටියට තවමත් බලකිරීමක් කරනවද මතේ විමසන්න කියන. නෑ ඉතින් අපි අවසාන බලකිරීම කරා දැන් මාසෙක විතර කලින් ජනාධිපතිතුමාට. ඉතින් මම හිතන්නේ ඊටම අපිට ඉතිරි කතා කරමු. ඊළඟට තව තොරුම්පුවක් ගැන කතා වුණානේ. මා තොරුම්පුවක් කියන්නේ ඔබ කොයි විදිහට ගණිත දන්නේ? පළාත් සභා මැතිවරණේ දැන් ඒ ගැන තත්ත්වය කොහොමද? ඔව් දැන් අපි කියන්නේ පළාත් සභා මැතිවරණේ තියන්න කියලා. දැන් මේ මාසේ මං හිතන්නේ 15 කොහෙද වෙනකල් තීරණයක් ගන්න 18 වෙනකන් කාලය දෙන්නම් කියලා කරන්න බෑයි කියලා තියෙනවා. දැන් ඇත්ත කතාව තියෙන්නේ අපිට මේ තිබුණ වාතාවරණය තුල පළාත් සභා මැතිවරණයේ අලුත් ක්‍රමයට තියන්න ගෙනාපු යෝජනාවලියේ සීමා නිර්ණය කොමිසම් සභා වාර්තාව පාර්ලිමේන්තුවේ සම්මත කළ යුතුයි. ඒක අලුත් ක්‍රමයට තියන්න. නමුත් ප්‍රශ්නේ වුණේ පළවෙනි වතාවට ඒක ගෙනාපු ඇමතිවරයාත් විරුද්ධ වෙලා මේක පරාජයපත් වුණා. ඔබේ පක්ෂය ඇමතිවරයා. ඔව් අපේ පක්ෂය ඇමතිවරයා. එතකොට ඒක ඇතුළෙම තියෙනවා ඒ පනතෙම තියෙනවා තව ව්‍යතිරේකයක් මේ ගේන සීමා නිර්ණ යෝජනාවලිය යම් ඉදියකින් අසමත් වුණොත්
ඒකට දාන්න පුළුවන් කියලා රිවිව් කමිටි එකක්. ඒ කියන්නේ තව අමතිවරයාගේ ප්‍රධාන අමතිවරයාගේ ප්‍රධානත්. ඒක මාස දෙකක් ඇතුළත එහි තීන්දුව ලබා දිය යුතුයි කියලා එදා පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් වෙච්ච කාරණාත් එක තීන්දුව. ඒතකොට මේ මාස දෙක ඇතුළත තියා මේ දැන් මාස පහක් යනවා තීන්දුවක් නැහැ. එහෙම තීන්දුවක් ආපු නැති වෙලාවට ඉබේ මේ බලය යනවා ජනාධිපතිතුමාට. ජනාධිපතිතුමාට පුළුවන් ඒ සම්බන්ධව තීන්දුවක් ගන්න. ඒතකොට ජනාධිපතිතුමා ඒක අපි යෝජනා කරේ ඒක දාන්න එතන ඒක ඇත්තම මැතිවරණ කොමිසමේ සභාපතිතුමා තමයි ඒක යෝජනා කරේ. එතුමා යෝජනා කරා මේක දාන්න කියලා ශ්‍රේෂ්ඨාධිකරණය. දහලා ආන්න කියලා මේක මැන්ඩටරිද කියලා. ඒ කියන්නේ මේක අනිවාර්ය නැත්නම් ක්‍රියාපටිපාටික වශයෙන් අත්‍යවශ්‍ය කාරණයක්ද? මැන්ඩටරි එකක් නෙවෙයි නම් ජනාධිපතිතුමාට පුළුවන් පලසලා මැතිවරණ ගැසට් කරන්න. මට තියෙන ප්‍රශ්නේ මෙන්න එකක් මම කතා කරේ. මම කියන්නේ දැන් මේ 18 කිමුක අදාළ වෙන්නේ නැහැ. 18 න් පස්සේ වුණොත් වෙන්නේ නැහැ කිමුක. හැබැයි මම කියන්නේ ඊළඟින් ජනාධිපතිවරයා පත් වෙලත් ආපහු මේ ප්‍රශ්නේ ආපහු වෙනවා වෙනම. ඒ නිසා අපි කියන්නේ කවදාරි තියෙනවා තියන්න හරි කමන්නේ. පස්සේ තියන්න හරි කමන්නේ. දැන් මතේ වීමසලා මේක මැන්ඩරි නෙමෙයි ජනාධිපතිවරයාට ඕන වෙලාවක තියන්න පුළුවන් කියලා කියන්නේ. මොකද හේතුව? හැබැයි එච්චර දුර යන්න අවශ්‍ය නැහැනේ. පළාත් සභා මැතිවරණය පවත්වන්න අවශ්‍ය නැහැ. දිගින් දිගටම පාර්ලිමේන්තුවේ කියවුණු කාරණේ තමයි පැරණි ක්‍රමයට එක වගන්තිය වෙනස් කරන මන්ත්‍රී යෝජනාවක් ගෙනල්ලා වගන්තිය වෙනස් කරමු කියලා. කවුරුවත් එතනට එකඟ වුණේ නැහැ. ඔබ පක්ෂයේ පවා එතනට එකඟ වුණේ නැහැ. ඒකපද විපක්ෂයේ නොවේ මතවාදයේ ගේනකොට මේ ජනාධිපතිවරණයක් ආසන්නේ නැවත ඇයි මේ මැතිවරණය පවත්වන්න ඔය තියෙන උනන්දුව එදා තිබ්බනම් ওই ප්‍රශ්න ග්‍රැස් වෙනවා නෑ නෑ ආයි පටල ගන්න එපා. දැන් මේ ක්‍රියාදාමයේ ආවේ අපි අර කියපු ක්‍රියාදාමයත් එක්ක. ඒ කියන්නේ අලුත් ක්‍රමයට මැතිවරණය තිබීම පිළිබඳව. එතකොට ඒක ක්‍රියාත් මම අර කිව්ව මැන්ඩටරිද කියන ක්‍රියාදාමයේ තුල පැහැදිලිව ජනාධිපතිතුමාට පුළුවන් පරණ ක්‍රමයට යන්න. නෑ ඔබ කියන කාරණේ දැන් අපි ඇවිල්ලා ඉවරයි. දැන් අපිට අර පස්සට යන්න බෑ. ආයි පස්සට යන්න බැරි කාරණේ මම අහන දේශපාලන කාරණා. මොකද ඒ අවස්ථාවේ මැතිවරණයේ පැවැත්වීම පිළිබඳව දිගින් දිගටම චෝදනා එල්ල වුණා. ඒ චෝදනා එල්ල වුණා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට. ජාතික පක්ෂය පවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට චෝදනා එල්ල කරේ. එතකොට ඒ කල්මැරීම ඒ අවස්ථාවේදී කරලා මේ මොහොතේදී පළාත් සභා මැතිවරණය ගැන කතා කිරීම කොයිතරම් දුරට සාධාරණද? කල්මැරීම කළේ අපි අපේ එක යම් ප්‍රමාණයකට කල්මැරීමට අපි වක් කියන්න ඕනේ මේ පනත ගේන්න පෙර ආතුව. හැබැයි මේ සීමා නිර්ණ කමිටුවේ වාර්තාව ගෙනාවයින් පස්සේ කල්මැරීම කරේ එක්සත් ජාතික පක්ෂය. හරියට හරි. ඒක මං කියන්නේ. මේ අවස්ථාව නෑ ඒක මං කියන්නේ. එතකොට ඒ සියා ඒක කරලා ආසිය වෙනුවෙන්. ඒ මාස 5ක 6ක කාලයක් අපි බලාගෙන හිටියා. මේකයි මං කිව්වේ ඉතින්. අඩුමතරමේ නැතුව මේ ජනාධිපතිවරණයත් කඩුවල දීදි මේක ගැන කතා කරන්නේ නෙමෙයි. අපි දිගින් දිගටම මේ කිව්වා. මගේ ඔබ බලන්න පුවත්පත් සාකච්ඡාවල අපි දිවිච්ච මාධ්‍ය සාකච්ඡාවල හැම සති දෙකකම විතර සැරයක් අපි මේක මතක් කරා. වාම මේ පළාත් සභා මැතිවරණ ගේන්න. මොකද හේතුව පළාත් සභා ආණ්ඩුකාරවරු විසින් පාලනය කිරීම තුළ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට විශාල හානියක් වෙනවා කියලා දිවිනගුම් පනත් කිටුම් පතේ දුන්න නඩු තීන්දුව තියෙනවා බොම්. ඔව් 13 වෙනි සංශෝධනයේ ගේන්නේ. 13 වෙනි සංශෝධන ඒ විතරක් නෙමෙයි. දැන් අද TN එක ඇවිල්ලා කතා කරනවා මේ ආණ්ඩුකාර ව්‍යවස්ථා මේ සංශෝධන ගැන. ඒගොල්ලෝ ඔක්කොම කලින් කතා කරනවා පළාත් සභාව තියන්නේ කියලා. මොකද හේතුව උතුරට තමයි පළාත් සභා බලය නැතුව බොහොම අමාරුවෙන් පළාත් සභා බලය ගත්තේ. ඒ ප්‍රශ්නේ විසඳන්න තමයි දාපු. ඔව් ඒක කතා කරන්නේ නැතුව මේගොල්ලෝ අද ඇවිල්ලා කතා කරන්නේ මොකද්ද? මේ ආණ්ඩුක කවදක්වත් දැන් මේ ටිකේ නොකරන වැඩක් නෙවෙයි ආණ්ඩුක සංශෝධන. දැන් ඒක ගැන කතා කරනවා. ඉතින් මං හිතන්නේ ඒකින්ද තමයි මේ කාර්යය මතු කරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට. ඉතින් මම කියන්නේ මේ වෙලාවේ ඔක තිබ්බත් නැතත් ජනාධිපතිතුමාට යම් මතයක් විමසලා මේ සම්බන්ධ අවසන් තීන්දුවක් ගන්න කියලා අපි යෝජනා කරේ. මොකද හේතුව නැත්තම් ඉදිරි ජනාධිපතිවරණයන ජනාධිපතිවරයා කවුරු හෝ වේවා ඔහුටත් බරුව යනවා තව මාස 6ක් විතර යනකල් මේ මැතිවරණය තියන්නේ. එතකොට මේ ඉදිරි තව මාස 4ක් 5කුයි දෙසැම්බර් 7න් පස්සේ තව ඊළඟ පාර්ලිමේන්තුව විසිරුණ පෙබරවාරි 12 දක්වා එන කාලය තුලයි පැහැදිලිව පළාත් සභා මැතිවරණ තියෙන්නේ. ඊළඟට පෙබරවාරි 12න් පස්සේ මහ මැතිවරණයක් තිබ්බොත් ඒකිනුත් තව පස්සේ තවත් මාස දෙකක් විතර යනවා. එතකොට අනිවාර්යෙන් තවත් අවුරුදු එකමාරක් විතර මේක ඇදෙනවාමයි. ඒකයි මම කියන්නේ මේ කාරණේ වැදගත්කම සලකලා අපි මේ කතාව කරේ. හොඳයි අපිට අවසන් විරාමය දෙන්න. අවසන් විරාමයෙන් පසු අපි මොන ගහනවා. සංකුණ සීමාවෙන් එහා දේශපාලනය. ලංකාවේ දේශපාලන සීමාවෙන් එහා සාකච්ඡා කරන සරපුර දේශපාලන සංවාදය අද දවසේ අවසාන සාකච්ඡා වටේට ප්‍රවිෂ්ඨ වෙන්නේ. අපි සාකච්ඡා කරමින් සිටින්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයසිරි ජයසේකර මහතා සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා. මන්ත්‍රීතුමනි, දේශපාලන කාරණා අපි කතා කරගත්තා. අපි බොහෝ තැන්වල අවසන් කාරණාවලට බොහෝ කාරණා දැන කියාගත්තා. මෙතෙක් එළියට ආපු නැති කාරණාත් අපි දැන කියාගත්තා. ඔබ ඇතුළු කණ්ඩායම ගෙනාවා එක නීතියක් කියන කිසියම් ලියවිල්ලක්. පාර්ලිමේන්තුව තුළ මෙය
සභාගත කරලා ඉන් අනතුරුව මේ රටට ගෙනහිල්ලා මේ නීතියක් බවට පත් කිරීම කියන ක්‍රමවේදය. නමුත් ඒ ආපු වේගය දැන් අපිට දකින්නට නැහැ. ඇයි ඒ බලපෑම් ආවද? අපි දකිනවා කිසියම් චෝදනා එල්ල වෙනවා. මේ පාස්කු ප්‍රහාරයෙන් පසුව රටේ ඇති වුණු කාරණාවල සිදුවෙන්නා වූ විමර්ශනවලට බලපෑම් එල්ල වෙනවා තියෙනවා කියන. මේද එතෙන්ටත් උනේ? නෑ, අත වශයෙන් අපි විශාල දුරක් ඇවිල්ලා තිනවා ඒ කමිටුවේ. අත වශයෙන් දැනට 57ක් විතර මං හිතන්නේ සකස් කරලා අවසන් කරලා තියෙනවා. දැන් තියෙන ඉදිරි අනිකුත් පක්ෂත් එක්ක සාකච්ඡා කරලා මේක ඉවර කරගන්න එක මං හිතන්නේ බොහෝ දුරට දැන්ට මද්‍රසා පාසල් පිළිබඳ නීතිය ඇවිල්ලා තියෙනවා. ඒක කැබිනට් මණ්ඩලෙ හිර වෙලා තියෙනවා. අන්න ඒකට තමයි අපි කල්පනා කරන්නේ මොකද්ද මේ වෙන්නේ කියලා. මොකද මේ විවිධ මුස්ලිම් නායකයෝ සමහරවිට ඒක සම්බන්ධව යම් ප්‍රශ්න ගන්නාවක් මතු කරලා තිබෙන නිසා ඒ හිර වෙලා තියෙනවා. ඊට අමතරව හිර වෙන්න කවුරු හරි හිර කරගන්න ඕනේනේ. ඔබ ඍජුව කියන්නකෝ කවුද හිර කරගන්නේ කියලා. නෑ, හිර කරගන්න කියන්නේ ඉතින් මේ ඡන්ද ගොඩකට බය වෙලා තමයි මේ වැඩ පිළ ක්‍රියාත්මක කරනවා. මම දන්නේ නැහැ කැමෝ කි මේ ආණ්ඩුවේ තියෙන ප්‍රශ්නයක් මේක. ඒකයි මම කිව්වේ. එතකොට විවාහ නීතිය පිළිබඳව අවුරුදු 18 නැත්නම් දක්වා එක ගෙන යන එකටත් විරුද්ධව යම් යම් තත්තු කෝල මෙතනින් ගෙනාවා. ඔව්. කබි රෞෆකී මහතා සතියක කාලයක් කියලා. ඉතින් මේක මේ වගේ දැන් අත වශයෙන් අපි ගෙනාපු වැඩපිළිවෙල තුළ එක රටක් එක නීතියක් කියන ක්‍රියාදාමය තුළ සකස් වෙලා තියෙනවා නීති ගණනාවක්. මේ ආණ්ඩුව විසින් මේවා ඉතාම ක්‍රමානුකූලව පවු කරන තත්ත්වයක් තමයි දැන් තියෙන්නේ. ඉතින් ජනාධිපතිවරණේ එන්න තමන්ගේ ඡන්දගොඩ කොයි පැත්තටද දෙන්නේ කියලා කල්පනා කරනකොට මේවා එක එක විදිහට මතුවෙන්න පුළුවන්. ඉතින් මම කියන්නේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති තුළට ඔය කාරණා ඇතුළත් විය යුතු නැද්ද? අනිවාර්යයෙන් ඉදිරිපත් විය යුතුයි. මම ඒකයි කිව්වේ එක රටක් එක නීතියක් කියන කාරණේ අපි කාටත් කතා කරන්න. මේ මේ දැසේ ජයසේකට සුදේවට අපි කට්ටිය කතා කරන කාරණා නෙමෙයි මේක. ඉතින් ඒ නිසා මේ රටේ අපි ජීවත් වෙනවා නම් ශ්‍රී ලංකාවේ ශ්‍රී ලාංකික විදිහට අපි එක නීතියකට යටත් විය යුතුයි. තවදුරටත් ඒ බලපෑම සහ ඒ තැනට ගෙන යාම පිළිබඳව මන්දගාමි නැද්ද? අර සුදේව කාරණාවට උණු පූර්ණයක් ගත්ත ආකාරයට මන්දගාමි කියලා හිතෙන්නේ නැද්ද? මොකද ඔබලාට උත්තේජනයක් ආවා සෞදි අරාබිය විසින් ඔවුන්ගේ කාන්තාවන්ට තිබුණු නීති ලිහිල් කරණයට ලක් කිරීමක් කර තිබෙනවා. මෙතනින් උත්තේජනයක් ගන්න. ඒක තමයි අපි කියන්නේ. දැන් අපි අපේ පැත්තෙන් පක්ෂයක් විදියට විශේෂයෙන්ම අපි ආණ්ඩුවක නැතුවනේ අපි මේ තල්ලු කිරීම කරේ. අපි ගෙනල්ලා නිමාසිර පාසිල්ල මැතුමා, ඒ වගේම ලසන්තල් ගෙවන් මැතුමා, ඒ වගේ මහින්දමරුලි මැතුමාලා, දුමින්සානායක මැතුමාලා, ඒ වගේම සභාපතිවරයා විදිහට වැඩ කරන මලිජ්ජයතිලේ මැතුමා මේ අය සියලු දෙනාම එකට එකතු වෙලා අපිට පුළුවන් වුණා මේක තල්ලු කරගන්න ඉස්සරහට. ඉතින් ඒ ක්‍රමවේදය තුළ ඇත්තටම විශාල රැස්වීම් ගණනාවක් තිබ්බා. විවිධ අමාත්‍යංශ උන්ට කිව්වා අපි මේ ටික හදලා ගේන්න කියලා. ඊළඟට නීතිපති දෙපාර්තමේන්තුව ගෙනලා කතා කරා. ඊළඟට නීති කෙටුම්පත් සම්පාදක අය හම්බුණා. මේ විදිහට ගැනලා මේවා ඉතාම ඉක්මනින් තට්ටක් ගාලා කරගත්තා. දැන් තියෙන්නේ අන්තිම හරිය මේ ටික තල්ලු කරගන්න එක ආණ්ඩුවෙත් ක්‍රියාදාමය. ආණ්ඩුව ශක්තිමත්ව මේකට ඉදිරිපත් වෙන්න ඕනේ. ඒකයි මම කිව්වේ මේ මැතිවරණ ලම් වෙන්න එක එකනාගේ ඡන්ද උඩවල් වලට කෑදරකමින් සමහරලාට මේවා නතර වෙන්න පුළුවන්. ආණ්ඩුව කියන්නේ වර්තමානයේ එක්සත් ජාතික පක්ෂය. බහුතරයේ තියෙන උන්ට නාණ්ඩු එක්සත් ජාතික පෙරමුණ හැටියට ගත්තත් එක්සත් ජාතික පක්ෂය කියන්නේ එක්සත් ජාතික පක්ෂයට උවමනාවක් නැද්ද ඔය කියන කාරණයට එක රටකට එක නීතියක් ඇති කරන්න? මම හිතන්නේ උන්ට උවමනාවක් තිබුණා නම් මම ඒකයි මම කිව්වේ මේකේ මේ ඡන්ද ගොඩවල් බලන්න වැඩ කරන්න එපයි කියලා කියන්නේ. අපි ඒකයි නැවතත් මුස්ලිම් ජනතාවට අපි ආදරෙයි. ඔවුන් අපිත් එක්ක ඉන්න ඕන, අපිත් එක්ක වැඩ කරන්න ඕන. දෙමළ ජනතාවට අපි ආදරෙයි. ඔවුන් අපි ගෞරව කරනවා, ඔවුන් එක්ක අපි එකට වැඩ කරන්න ඕන. නමුත් රටකට එක නීතියක් හදන එකේදී කාටවත් ජාතියක් ආගමක් විදිහට සලකලා නෙමෙයි මේක හදන්නේ. නැත්තම් අනිත් ජාතීන් විසින් තම තමන්ට නීති ඉල්ලන්නද? තව ඊට පස්සේ ඕක නෙමෙයි. දැන් එහෙනම් ඉතින් කතා කරන්න බෑ මේ උඩරට මේ විවාහ නීතියත් අපි කියන්නේ අවශ්‍ය කරන්න කියලානේ. උඩරට විවාහ නීතිය අවශ්‍ය කරලා ලංකාවට එකම විවාහ නීතියක්. එතකොට ඉවරයි මේක. හරි. ඉතින් මේවා ගේනකොට මේ සම්බන්ධව තියෙන බලපෑම සිද්ධ වෙන්නේ අර කියන පාර්ශවනේ. ඕකෙන් වෙන්න තියෙන විනාශය සුදේව් මේ රටේ සිංහල බහුතර ජනතාව විශාල ප්‍රමාණයකට එකදැනකට තල්ලු වෙන්න පුළුවන්. පොලරයිසේෂන් එකට යන්න පුළුවන්. නැත්තම් කතෝලික ජනතාව මේ සිංහල බලවේගත් එකට එකතු වෙන්න පුළුවන්. ඒ මේකේ භයානකම මෙයාට තේරෙන්නේ නැහැ. ඒ නිසා තමයි ඊළඟ අනාගත ජනාධිපතිවරණයකදී මේ කරකැවිල්ල රට ඇතුලේ විශාල අර්බුදයක් කරා යයි කියලා විශ්වාස කරන්නේ. ඒ නිසා මේ තැනට මේක තල්ලු කරන්න එපයි කියන එකයි අපි ආණ්ඩුවෙන් ඉල්ලන්නේ. මේක වහාම මේ රටට ගේන්න. දැන් අපි පටන් ගත්තදී අපිට වැඩි වේගෙන් ආණ්ඩුව ක්‍රියා කරන්න ඕනේ. ඉතින් අපිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහට අපි එක රටක් එක නීතියක් යටතේ ආයතන ගණනාවක් එක වැඩ කළා. නීති සම්පාදක මණ්ඩලයත් එක්ක සාකච්ඡා කළා. පාර්ලිමේන්තුවේ මේ සාකච්ඡාවට ගන්නවත් කියලා මේක ක්‍රියාත්මක. හැබැයි ආණ්ඩුවේ ක්‍රියාත්මක වීම අපි දකිනවා තීරණකාරක ස්වභාවය.
ඔවුන් ඒ තුළ නම් බොහොම යුහුසුලුව කටයුතු කරනවා. ඒ තුළ කිසියම්ම අරමුණක් කරා යනාකාරයක් වෙනවා පිරිසක් නිදහස් කරමින් තව පිරිසක් කොටු කිරීමේ. ඒක තේරීම් කාරක සභාව නෙමෙයි, ඒක බේරීම් කාරක සභාවකට කියන්නේ. මොකද එක එක්කෙනා බේරණ එක නිකන් කරන්නේ. ඉතින් දැන් මම එකයි කියන්නේ, දැන් එදා මම බොහොම පැහැදිලිව කිව්වා ISIS සංවිධානය මේකට සම්බන්ධයි කියලා, කිසි වෙලාවක තවමත් ඔප්පුවලා නැහැයි කියන. හැබැයි කොමිටියෙම ඉන්න සරත්වංශක මහත්තයා, මහා යුද විශේෂඥයා, එයා කියනවා නෑ මේක ISIS ම තමයි ගැහුවේ. දැන් ඊට බුද්ධයන්සෙන් අහපුවම කියනවා සනාත වෙලා නැහැ. එහෙම එකක් සනාත වෙලා නැහැ කියලා. ඉතින් ඇත්තටම ඔක්කොම කලින් සරත්වංශක මහත්තයා කියන්නේ ඉඳවන්න ඕනේ. කොමිටු ඉස්සරහා කොහොමද මේ දැන් මගෙන් ඇහුවනේ මේ අර මේ මේ තාජ්ජගේ ඈ ඒක ඇහුවනේ. ඉතින් ඉස්සර සරත්වංශක මහත්තයා කියන්නේ අහන්න ඕනේ කොමිටු කට්ටිය, ඔයා කොහොමද කියන්නේ මේක ISIS කියලා. හරි. දැන් ඊට පස්සේ තුමක් ගෝනේ මේ බෝම්බ ගහනවාමයි ඊළඟට ආපහු කියලා. ඉතින් එයා කොහොමද ඒක දන්නේ? ආවත් ගියලා ආයේ ඉඳවන්න ඕනේ කමිටු ඉස්සරහා. ඉතින් මේ වගේ දෙනෙක් ඉන්නව නේද ප්‍රශ්න කරන්න? කමිටු ප්‍රශ්න කරන්නේ මේ කමිටු ඇතුලේම ප්‍රශ්නයක් තියෙන්නේ. ඒකයි මම කිව්වේ මේක බේරුම් කමිටු කියලා. මේක මේ තේරීම් කමිටුවක් නෙවෙයි, බේරීම් කමිටුවක්. එක එක මේ කට්ටිය ගාලා හොදලා මේක සුද්ධ කරන වැඩක් නෙමේ අවසානයේ සිද්ධ වෙන්නේ. දැන් ওই කමිටුව කාදිනතුමාණන් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. එතුමා ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලනවා මේ කමිටුවෙන් අපිට පිළිගන්න බෑ කතෝලික ජනතාවට කියලා. ඒක තමයි. ඉතින් දැන් ඕ වගේම වෙන්නේ ඇත්ත වශයෙන් මේ විපතටපත් වෙච්ච කතෝලික ජනතාව ඒගොල්ලන්ගේ තියෙන මානසික ප්‍රශ්න වේදනාවන් තමන්ගේ ඥාතීන් හිතමිත්‍රාදීන් මිය යාම නිසා අනාථ වෙච්ච මිනිස්සු, කඳුළු සලමින් ඉන්න මිනිස්සු තව තවත් ආණ්ඩුව කෙරෙහි වෛරයකුත් ඇති කරගන්නවා, දේශපාලඥයෝ කෙරෙහි වෛරයකුත් ඇති කරගන්නවා. ඒකනේ කාදිනුන්නාන්සේ සිද්ධ වුණේ කියලා කියන්න කොඳපන්නේ නැති නායකයෝ ගෙදර පලයන්ලයි කියලා. ඉතින් ඒතකොට මුළු සමස්ත දේශපාලඥයන්ට ගහන්නේ මේ අපි මොකද්ද කරපු අර හරි ආණ්ඩුවේ තියෙන අකාර්යක්ෂමභාවයට අවසාන ප්‍රතිඵලය බවට පත් වෙලා තියෙන මුළු කිතුණු ජනතාවම කල්පනා කරනවා මේ ආණ්ඩුවෙන් අපිට සාධාරණයක් වෙන්නේ නැහැ, මේ තියෙන කමිටු වලින් අපිට සාධාරණයක් වෙන්නේ නැහැ කියලා. ඉතින් මෙතනින් තමයි මේ ප්‍රශ්නේ මම අර කිව්වා පොලරයිසේෂන් එක එන්නේ. ඒ කියන්නේ ඊළඟ මැතිවරණයකදී කතෝලික ජනතාවත් මේ බලවේග වලට විරුද්ධව එකතැනකට පෙළගහනවා. දැන් අපි දකිනවා ඔය චෝදනා එල්ල වෙච්ච ඇමතිවරු විශේෂයෙන්ම රිෂාඩ් බදුදීන ඇමතිවරයා ඇතුළු කණ්ඩායම් ඔවුනුත් සඳහන් කරලා තිබෙනවා සජිත් ප්‍රේමදාස මහතා එනවා නම් අපි සහයෝගය ලබා දෙන්න සූදානම් කියලා. එතකොට නැවතත් ඒ එකම කඳවුරක්ද ගාල් වෙන්න යන්නේ? ඒක තමයි මම කියන්නේ. දැන් මම එකයි ওই කතාව කියනකොටම කිව්වේ මේ බලවේග එකතු වෙන්නේ මේ ප්‍රදේ තැම්වලට ලංකාවේ සිංහල බෞද්ධ ජනතාව, කතෝලික ජනතාව, දෙමළ කතෝලික ජනතාව මේ විදිහට ගත්තම මෙතනත් මම අර කිව්වේ පොලරයිසේෂන් කියලා ওই කාරණේත් එක්ක වෙන තැනකට තල්ලු වෙන්න පුළුවන්. ඒක භයානකයි. ඒකයි මම කියන්නේ. ඉතින් ඒ නිසා මේ මුස්ලිම් ජනතාව කියන්නේ ආගන්තුක පිරිසක් නෙමෙයිනේ. මුස්ලිම් ජනතාව කියන්නේ අපේම සහෝදරවරු. ඒක ඇතුලේ ඉන්න මේ එක්කෙනෙක් දෙන්නෙක් කරන විකාර ප්‍රකාශ නිසා සමස්ත මුස්ලිම් ජනතාවට පහර දෙන එකට අපි විරුද්ධයි. හරි. ඒ වගේම මුස්ලිම් පල්ලි කඩලා, මුස්ලිම් දේවස්ථාන කඩලා මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. ඒකයි අපි කියන්නේ ලංකාවේ ජීවත් වන්නන් විදියට වෙනත් අන්‍ය ජාතියක් නැත්තම් වෙනත් ජාතියක් තවත් ජාතියකින් වෙන්වීම සඳහා වෙනම සංවිධානගත වීමට තියෙන එකම පිළියම තමයි එක නීතියක් රට ඇතුලේ හදන එක. ඒක ඇතුලේ පමණයි මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ ඒකට ආණ්ඩුව වහම මැදිවත් වෙන්න ඕනේ කියලා අපි කියන්නේ. නැත්තම් මේ தත්ත්වය තවත් භයානක වෙන්න පුළුවන්. හොඳයි, මම අවසාන වශයෙන් ඔබෙන් අහන ප්‍රශ්නය රටේ හෙට දවසේ පිළිබඳව අවිනිශ්චිත තත්ත්වයක් තිබෙන්නේ. තවමත් කිසිදු තැනක නිවැරදි තීන්දුව తీරන්න නැහැ කියලා. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා හැටියට රටේ හෙට දවසේ පිළිබඳව දැසිරි ජයසකරගේ කියවීම කෙටියෙන් කියන්න. ඔව්, ඇත්තටම මෙතන අපිට අවසානයේ නිගමනය කරන්න තියෙන ප්‍රධානම කාරණය තමයි ඊළඟ ජනාධිපතිවරණය තමයි රටේ තීරණාත්මක බලවේගය සහ තීරණාත්මක සංදිස්ථානය බවට පත් වෙන්නේ. ඒකෙදි මම එකයි මුලින්දලම කිව්වේ අපිට රටට අවශ්‍ය කරන්නේ පුද්ගල සාධක හෝ පක්ෂ හෝ වෙනත් කාරණා නෙවෙයි. රටට හොඳ වැඩපිළිවෙළක්, පොදු ප්‍රතිපත්තිය. මොකද්ද අපි ඉදිරි අවුරුදු 15 20 ඇතුළත කරන්නේ? ආර්ථිකය ගැන අපේ මතවාදය මොකක්ද? ඊළඟට ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන්, ජාතික ආරක්ෂාව පළවෙනි කාරණේ ලංකාව විතරනේ ලෝකයේ අද ප්‍රධාන කාරණේ බවට පත් වෙලා තියෙනවා. මේ මත පදනම් වෙච්ච ඉතාම පැහැදිලි ස්ථාවර වැඩපිළිවෙළක් අපිට අවශ්‍යයි. මේ වැඩපිළිවෙළ ඉදිරිපත් කරන අපේක්ෂකයා තමයි දිනන්න ඕනේ කියලා මම විශ්වාස කරනවා. ඒකයි මම කියුවේ පුද්ගල සාධක මෙතනින් වැදගත් වෙන්නේ නැහැ. ජාතික නායකයෙක්. අන්න ඒකට තමයි අපිට ජාතික අපේක්ෂකයෙක් අවශ්‍ය වෙලා තියෙන්නේ. ඒ ජාතික අපේක්ෂකයා කියන්නේ සියලුම ජාතීන්ගේ අපේක්ෂකයෙක්. හරි, ਉਹ තව පුද්ගල කණ්ඩායමකෝ පුද්ගල පක්ෂයකෝ වෙනත් කාරණයක් කෙනෙක් වෙන්න බෑ. අර ප්‍රතිපත්ති මාලාව හදාගත්ත ජාතික අපේක්ෂකයෙක් රටට අවශ්‍යයි. ඒ ජාතික අපේක්ෂකයා ඉදිරිපත් කරන කාරණා මත මිනිසුන්ට පුළුවන් පෙළගැහෙන්න. මොකද හේතුව ලංකාවේ අද
ලක්ෂ 15ක් 20ක් විතර ප්‍රමාණයක් පාවෙන ඡන්ද මත තමයි මේ සියල්ල තීන්දුවේ. තවමත් මේ අපේ එක එක කට්ටිය බොරුවට ගිහිල්ලා අර පක්ෂේ මේ පක්ෂේ පුද්ගලයා කියන කෑ ගැහුවට සාමාන්‍ය මිනිස්සු උගත් බුද්ධිමත් මිනිස්සු මේ රටේ මතවාදයක් තියෙන මිනිස්සු තවමත් තීරණය කළා නැහැ අපි කවුරු එක්කද වැඩ කරන්න කියලා. ඒ නිසා කවුරු හරි හිතාන ඉන්නවනම් අපි දැන් දිනු අපි තමයි මේ කට්ටිය එකතු කරගත්තාම අපි දිනු මේ කට්ටිය එකතු කරලා අපි දිනු කියලා හිතනවනේ ඒක වැරදි. ඒකයි මම කිව්වේ තවමත් මේ රටේ මතය තීරණය කරන මිනිස්සු තවමත් ඉන්නේ ඉතාම වික්ෂිප්ත තැනක. ඒ නිසා මම උන්ට කියන්නේ අපි සියලු දෙනාම එකතු වෙන්න පුළුවන් තැනක් ඒයි. ඒ එකතු වෙන්නේ ප්‍රතිපත්ති මාලාවක් මත මිසක පුද්ගල සාධක හෝ පක්ෂ මත නෙවෙයි කියලා මගේ මතේ තියෙන්නේ. ඒ නිසා ඒකට නායකත්ව දෙන ජාතික නායකයෙක් ඕනේ නැත්නම් ජාතික අපේක්ෂකයෙක් ඕනේ. ඔහු වටා ප්‍රගතිශීලී බලවේග විශාල සංඛ්‍යාවක් ගොඩනැගෙන්න ඕනේ. සංවිධාන ගණනාවක් ගොඩනැගෙන්න ඕනේ. පුද්ගල සාධක ගොඩනැගෙන්න ඕනේ. මතවාදීමය මිනිස්සු ටිකක් එකතු වෙන්න ඕනේ. ජාතිකවාදී මූලයක් සහිත රටක් අපිට අවශ්‍යලා තියෙනවා. නායකයෙක් අපිට අවශ්‍යලා තියෙනවා. අන්න එතන තමයි මේ පක්ෂය මේ රට මේ ඉදිරි ගමන යන්න පුළුවන් වාතාවරණය සකස් වෙන. ඒ නිසා මම හිතන්නේ එතෙන්ට අපි මේ රට තල්ලු කළ යුතුයි කියන මතය තමයි මම 100%ක් ඉන්නේ. ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට අපි අන්න එතන තමයි අපි ගිහින් හිටගන්නේ. නැතු අපිට පුද්ගලෙක් කියන ලපෙන්නුත් මෙයාව තමයි අපි හිටගන්න ඕනේ කියලා අපි එතන ඉන්නේ නැහැ. අපි කියන්නේ කරුණාකරලා පෙන්වන්න ඔබලාගේ මතය මොකද්ද කියලා. ඔබලාගේ වැඩපිළිවෙල මොකද්ද කියලා කියන්නේ. අන්න ඒකත් එක්ක අපි සාකච්ඡා කරමු. එතන තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හිටගන්න තැන. ඒක බොහොම පැහැදිලිව මම කියන්න කැමති වමේ ප්‍රගතිශීලී කඳවුරේ තමයි අපි හිටගන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරියේ අපි එතනින් එළියට යන සූදානමක් නැහැ. හොඳයි බොහොම ස්තුතියි විරුද්ධව කතා කරා බොහෝ කාරණා අපි නැවතත් ඔය කියන අපේක්ෂකයන්ගේ නම් ගම් එළියට ආවට පස්සේ මුණ ගැහෙන බොහොම ස්තුතියි හිතවතුනි රැඳී සිටiata ස්තුතියි අපි රටේ දේශපාලනය පිළිබඳව සීමා විද්‍යාගෝ සාකච්ඡා කරන්නට නැවත ලැබෙන සතිය පුරා යනවා එතෙක් ඔබට සූදායි සිටිනවා